ඒකමගේ කාල සීමාවක් තුළදී කොහොමද වැඩ අවදානමක් කළමනාකරණය කරන්න කියන එක සර්ව සම්පූර්ණ එහෙම නැත්නම් සමස්තයක් විතර ගත්තාන් පස්සේදී අවදානම කළමනාකරණය කිරීමේ උපක්‍රම ක්‍රමවේද කියන හැම දෙයක් ගැනම කතා කරන්න කාලය ප්‍රමාණවත් වෙන්න පුළුවන්. හැබැයි අපි ඉදිරි වැඩසටහනකදී ඔබට ඒ පිළිබඳව උසස් අයිරින් ලබා දෙන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් අපි ඔබට ලබා දෙන්න පොරොන්දු වෙනවා. ඉතින් ඒ පොරොන්දුවත් එක්කම අපි අද වැඩසටහනත් එක්ක සම්බන්ධ වන මේ විදිහට අපි කොටස් වෙළඳපොළ ආයෝජනය කරන්නේ අපි හැමෝම කොටස් වෙළඳපොළ හෝ ඕනෑම මූලාශ්‍රයක ආයෝජනයක් කරන්නේ කිසියම් ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන්. සමහර අය chat එකට Q&A එකට දැම්ම ඔබගේ ඔබට තියෙන ගැටලු ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ගැටලු ඉදිරිපත් කරනවා වැඩසටහන අවසාන විනාඩි 15ක වගේ කාල සීමාවක් ලබා දෙනවා. ඒ නිසා මේ වැඩසටහන අවසානයේදී ලබා දෙන කාලය භාවිත කරලා ඔබට ඉදිරිපත් කරන්න තියෙන ගැටලු හැම දෙයක්ම ඉදිරිපත් කරන්න කොළඹ කොටස් වලදී තමයි ආයෝජනය සහ ඒ ආයෝජන ලබන ප්‍රතිලාභ වගේම මේ හැම වැඩමුළුවක් සම්බන්ධවම හැමතැනම ඔබට කොටස් වලදී බල පිළිබඳව දැනුවත් විය යුතු ඕනෑම ගැටලුවක් පිළිබඳව මට ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියන ඉල්ලීම කරනවා. වැඩසටහන අවසාන විනාඩි 15ක වගේ කාල සීමාවක් දෙනවා. ඒ වෙලාවෙදී ඔබ Q&A එකට ඔබ ඕනතරම් ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවස්ථාව දෙන මේ හැම ප්‍රශ්නයකටම පිළිතුරු ලබා දෙන්න නැත්නම් බැඳිලා ඉන්නවා. ඉතින් කොටස් වලද බල ආයෝජනය හෝ වෙන ඕනෑම මූලාශ්‍රයක ඔබ ආයෝජනයක් කරන්න එහෙම නැත්නම් ඔබගේ අතිරික්ත මුදලක් තැන්පත් කරන්න හෝ ආයෝජනය කරන්න අපේක්ෂා කරන්නේ ඔබ මූල්‍ය ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රතිලාභයක් අපේක්ෂා වෙන්න පුළුවන්. ඒ ප්‍රතිලාභය මූල්‍ය ප්‍රතිලාභයක් වෙන්න පුළුවන්, මූර්ත ප්‍රතිලාභයක් වෙන්න පුළුවන්, හෝ වෙනත් අපේක්ෂාවක් ඉටු කර ගැනීමක් වෙන්න පුළුවන්. මේ කියන කාරණාවකට ඔබ මුදල් ආයෝජනයක් කරනවා, මුදල් කැපකිරීමක් කරනවා, මුදල් වැය කිරීමක් කරනවා වෙන්න පුළුවන්. අපි අද කතා කරන්න යන්නේ කොළඹ කොටස් වෙළඳ බල ආයෝජනය කිරීමෙන් කරන්නේ ඇයිදව, ඒ වගේම ඒ ආයෝජනය කිරීමෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභයට සමානුපාතිකව ලැබෙන දරන්න වෙන අවදානම කළමනාකරණය කරන්නේ කොහොමද කියන දේ තමයි කතා කරන්නේ. ඔබ මම කලින් කිව්වා වගේ හැම මූලාශ්‍රයකම ආයෝජනය කරන්න ප්‍රතිලාභයක් අපේක්ෂා වෙනවා. ඔබ අහලා ඇති මම කලිනුත් කිව්වා වගේම වැඩියෙන් අවදානම් දරන අයට වැඩි ප්‍රතිලාභයක් ඉපෙීමේ හැකියාවක් තිබෙනවා. එහෙම නැත්නම් වැඩියෙන් අවදානමක් දරන පුද්ගලයෙකුට අනිවාර්යයෙන්ම වැඩි ප්‍රතිලාභයක් ලැබෙනවා කියන එක නෙමෙයි. හැබැයි වැඩි ප්‍රතිලාභයක් ලැබීමේ සම්භාවිතාවක් තිබෙනවා. එහෙම නැත්නම් අඩු අවදානමක් නම් ඔබ දරන්න කැමති වෙන්නේ, එහෙම නැත්නම් ඔබ දරන්න අපේක්ෂා කරන්න වෙන්නේ, එහෙම නැත්නම් ඔබ දරන්න ඔබගේ අවදානම් දැරීමේ හැකියාව අවම මට්ටමක නම් තියෙන, එහෙම නැත්නම් පහළාගේ එක නම් තියෙන්නේ, ඔබට ඉහළ ප්‍රතිලාභයක් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. මම මේකට සරල උදාහරණයක් ලබා ගන්නම්. කොටස් වෙළඳපොළ එක ඍජුවම සම්බන්ධ නොවුණත් මූල්‍ය වෙළඳපොළ එහෙම නැත්නම් මුදල් වෙළඳපොළත් එක්ක සම්බන්ධ වෙන තවත් එක් කාරණයක්. ඔබ හැමදාම ඔබගේ සාම්ප්‍රදායික පුරුද්දක් වෙලා තියෙන්නේ ඉතිරි කිරීමේ ගිණුමක මුදල් තැන්පත් කිරීමක්. ඔබ අතිරික්ත මුදලක් ඔබ සතුව තිබෙනවා නම් අනිවාර්යයෙන්ම කරන්නේ බොහෝ විට කරන්නේ සාම්ප්‍රදායික ඔබ හුරු වෙලා තියෙන්නේ ඒ අතිරික්ත මුදල බැංකුවේ ගිහලා තැන්පත් කිරීමක් කරනවා. ඒක ඉතිරි කිරීමේ ගිණුමක් වෙන්න පුළුවන්, ස්ථාවර තැන්පතුවක් වෙන්න පුළුවන්, කාලීන හෝ ඉතුරු ගිණුමක තැන්පත් කිරීමක් තමයි ඔබගේ සාම්ප්‍රදායික පුරුද්ද වෙලා තිබෙන මේ දක්වාම සාම්ප්‍රදායික පුරුද්ද ගොඩක් වෙලාවට ඒක වෙන්න පුළුවන්. ඒ ඉතිරි කිරීමේ ගිණුමක් තෝරගනිද්දී, ඉතිරි කිරීමේ බැංකුවක් තෝරගනිද්දී ඔබ අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න පුළුවන් මෙන්න මේ කියන කාරණා. එකක් තමයි ඔබට ලැබෙන පොලි අනුපාතය. දෙවෙනි එක ඔබ තැන්පත් කරන බැංකුවේ විශ්වාසය. අපි ඒකට කියනවා විශ්වාසය කියලා තමයි අපි දකින්නේ. එහෙම නැත්නම් අපි ඒකට කියනවා ඒ බැංකුව තුල ඔබගේ මුදල තැන්පත් කිරීමෙන් දරන අවදානම. ඒ මුදල නැති වෙයිද, ඒ මුදල ඔබට නැවත ලබා ගැනීම නොහැකියාවක් තිබේද කියන දේ ගැන තිබෙන විශ්වාසය තමයි මම කලින් කිව්වා වගේ අවදානම්. ඔබට බියක් දැනෙනවා මම මේ බැංකුවේ තැන්පත් කිරීමක් කරොත්, මේ XYX කියන සමාගමේ X කියන බැංකුවේ මුදල් තැන්පත් කිරීමක් කරොත් එහෙම මේ මුදල් අහිමි වීමේ අවදානමක්. එහෙම නැත්නම් මේ බැංකුව බංකොලොත් වීමක් වෙලා, එහෙම නැත්නම් බැංකුව වහන්න සිදු වීමක් වෙලා, එහෙම නැත්නම් මේ බැංකුව මූල්‍යමය වශයෙන් කඩාවැසි වැටීමක් වෙලා වුණොත් එහෙම ඔබට ඔබගේ මුදල්, ඔබ තැන්පත් කරපු මුදල් මේ නොමැති ලබා ගැනීමේ හැකියාවක් නැති වෙයිද? එහෙම නැත්නම් අපි කියනවා මේ මුදල් ඔබට නැති වෙයිද, මේ මුදල් ආපසු ලබා ගැනීමේ හැකියාවක් නොමැති වෙයිද කියන දේ ගැන ගැටලුවක් ඔබට එන්න පුළුවන්. එතකොට ඒ ගැනත් ඔබ අනිවාර්යයෙන්ම හොයලා බලනවා. ඔබට ලැබෙන ප්‍රතිලාභයට අමතරව ඔබ අනිවාර්යයෙන්ම ඉස්තරලාම හොයලා බලන ප්‍රතිලාභය කොපමණ අනුපාතයක් ඔබට ගෙවනවාද? 100%ක පොලි අනුපාතයක්, 10%ක, 15%ක, 18%ක, 21%ක, 25%ක වගේ පොලි අනුපාත ඔබ
මේ මෑත කාලීනව සහ අතීතයේ ඔබ දකින්න අත්දකින්න ඇති පොලි අනුපාත විවිධ බැංකුවල විවිධ මූල්‍ය සමාගම්වල විවිධ පොලි අනුපාත සහ ප්‍රතිලාභ අනුපාත කියලා තියෙනවා. මේ කියන ප්‍රතිලාභ අනුපාත අතරින් ඔබ තෝරගන්නේ ඉහළම ප්‍රතිලාභ අනුපාතය තියෙන සමාගම. ඒ වගේම ඒකත් එක්ක ඔයා සංසන්දනය කරනවා මේ බැංකුව හෝ මූල්‍ය ආයතනය බැංකුවක් වෙන්න පුළුවන් මූල්‍ය ආයතනයක් වෙන්න පුළුවන්. ඔබ දන්නවද නැත්නම් ලංකාවේ මහා බැංකුව යටතේ බලපත්‍ර ලාභයි මූල්‍ය සමාගම් තිබෙනවා. ඒ වගේම බැංකු තිබෙනවා වාණිජ බැංකු වෙන්න පුළුවන් ඉතිරි කිරීම බැංකු වෙන්න පුළුවන් මේ කියන සංවර්ධන බැංකු වෙන්න පුළුවන් මේ කියන බැංකු වර්ග කීපයක් තියෙනවා. ඒ අතර මූල්‍ය සමාගමුත් තියෙනවා. ඒ මහ බැංකුව යටතේ බලපත්‍රයක් අරගෙන තියෙන මූල්‍ය සමාගම් මහජනතාවගේ ඉතිරි කිරීමේ තැන්පතු ලබා ගැනීම සහ ණය දීමේ හැකියාව සහිත බලපත්‍රයක් අරගෙන තියෙන මූල්‍ය සමාගම් තිබෙන්න පුළුවන්. වාණිජ බැංකු තිබෙන්න පුළුවන්. ඉතිරි කිරීමේ හා සංවර්ධන බැංකු වගේ දේවල් තිබෙන්න පුළුවන්. මුදල් වෙළඳ පොළට ගියාම අපිට ඕනම බැංකුවක අපි මුදල් තැන්පත් කිරීමේ හැකියාව තිබෙනවා. වගේම ඔබ මුදල් තැන්පත් කිරීමක් කරද්දී අනිවාර්යයෙන්ම ඔහෙල බලනවා ඔබට ලැබෙන ප්‍රතිලාභ අනුපාතය එහෙම නැත්නම් පොලි අනුපාතය කොපමණද. වගේම මේ බැංකුවේ මුදල් තැන්පත් කිරීම ඔබට අවදානමක් තියෙනවා. ඔබ හොඳට කල්පනා කරලා බලන්න අපි දකින්න සාමාන්‍යයෙන් වාණිජ බැංකුවක මුදල් තැන්පත් කිරීමක් කරොත් එහෙම එය මූල්‍ය සමාගමක මුදල් තැන්පත් කිරීමකට සාපේක්ෂව ගත්තාම පස්සේදී අවදානම අවම මට්ටමේදී වෙන්න පුළුවන්. මොකද කොළඹ කොටස් වෙළඳපොළ යටතේ ලයිස්තුගත වෙලා තියෙන සමාගමක්. මේ සමාගමේ ප්‍රාග්ධනය ගැන අපිට හොයලා බලන්න පුළුවන්. ඒ වගේම තමයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය යටතේ අධීක්ෂණය වෙන සමාගමක්. මේ කියන හැම කාරණාවක්ම තියෙන. ඒ වගේම වාණිජ බැංකුවකට වගේම මේ කියන මූල්‍ය සමාගමකට මේ කියන හැම කාරණාවක්ම තියෙනවා. ඒ වගේම තමයි ඒවා අතරින් රාජ්‍ය බැංකු කියලත් අපි දකිනවනේ. රාජ්‍ය ආරක්ෂාව තියෙනවා කියන බැංකු කීපයක් තියෙන පුළන්නේ. පූර්ණ රාජ්‍ය ආරක්ෂාව තියෙනවා. එහෙම නැත්නම් අර්ධ රාජ්‍ය බැංකුවක් තියෙන පුළා. මේ වගේ බැංකුවක මුදල් තැන්පත් කිරීමේදී ඔබට කිසියම් ගැටලුවක් නැහැ කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඒ වගේම ඔබ සංසන්දනය කරලා බලන්න මූල්‍ය සමාගමකින් ඔබට ලැබෙන පොලි අනුපාතය වාණිජ බැංකුවකින් ඔබට ලැබෙන පොලි අනුපාතය වගේම අර අපි කලින් කතා කරා වගේම රාජ්‍ය ආරක්ෂාව එහෙම නැත්නම් පූර්ණ රාජ්‍ය ආරක්ෂාව වගේම තියෙන සමාගමකින් බැංකුවකින් ලැබෙන පොලි අනුපාතයත් එක්ක සංසන්දනය කරාම ඔබට දැනෙනවා ඇති කිසියම් සුළු හෝ වෙනසක් තිබෙනවා. කල් මොනවාද මූල්‍ය සමාගමකින් ඔබට ලැබෙන පොලි අනුපාතය ප්‍රතිලාභ අනුපාතේ වෙනසක් තිබෙන්න පුළුවන්. ඒ කියන්නේ වැඩිවීමක් තිබෙන්න පුළුවන්. මොකද හේතුව ඔබ දැනටමත් අධ්‍යයනය කළා එහෙම නැත්නම් ඔබ දැනටමත් ගලපගෙන ඉවරයි එහෙම නැත්නම් පෙළ ගස්වාගෙන ඉවරයි මෙන්න මේ කියන බැංකු මූල්‍ය සමාගම් තමයි මේ කියන අවදාන සහගත මූල්‍ය සමාගම් මේ කියන මූල්‍ය සමාගම් මේ කියන බැංකු අඩු අවදානමක් සහිත මූල්‍ය සමාගම් බැංකු වගේ දේවල් වලින් ඔබ මේ කියන මූල්‍ය සමාගම් සහ බැංකු පෙළ ගස්වල ඉවරයි එහෙම නැත්නම් ලේඛනගත කරගෙන ඉවරයි ඔබගේ මනස තුල වෙන්න පුළුවන්. එතකොට මේ කියන ලේඛනය තුළින් ඔබ වැඩිම ප්‍රමුඛතාවයක් ලබා දෙන්නේ ඔබගේ මුදල සුරක්ෂිත වෙනවා වගේම ඔබට ලැබෙන පොලි අනුපාතය එහෙම නැත්නම් ප්‍රතිලාභ අනුපාතය ඉහළ ප්‍රතිලාභ අනුපාතයක් ලැබෙන තැනකට තමයි ගෙනියන්න උත්සාහ කරන්නේ. එතකොට අවම විශ්වාසයක් තිබෙන බැංකුවක් වෙන්න පුළුවන් මූල්‍ය ආයතනයක් වෙන්න පුළුවන්. ඒ මූල්‍ය ආයතනය හෝ බැංකුවට සිද්ධ වෙනවා වැඩි ආකර්ෂණීය ප්‍රතිලාභ අනුපාතයක් ඔබට ඉදිරිපත් කරන්න ඕන් වෙත ආකර්ෂණය කරගන්න නම් ඔබගේ තැන්පතුව. එතකොට වැඩි අවදානමක් සහිත තැනක ඔබ ප්‍රතිලාභ තැන්පතුවක් හෝ එහෙම නැත්නම් මුදල් කැපකිරීමක් මුදල් තැන්පත් කිරීමක් කරනවා නම් ඔවුන්ට සිදු වෙන වැඩි පොලි අනුපාතයක් ගිවන්න. දැන් ඔබට පැහැදිලි ඇති වැඩි අවදානමක් තිබෙන තැනක වැඩි ප්‍රතිලාභයක් ලැබෙනවා. ඒ වගේම අඩු අවදානමක් තියෙන තැනක අඩු ප්‍රතිලාභයක් ලැබෙනවා. මේක 100%ක්ම නිවැරදි ආකාරයෙන් කරනවා කියන එක සනාථ කරන අපහසුයි. හැබැයි වැඩි අවදානමක් දරන හැම වෙලාවෙම ඔබට වැඩි ප්‍රතිලාභයක් ලැබෙනවා කියන එක නෙමෙයි අපේක්ෂා කරන්නේ. මේක අදහස් කරන්නේ වැඩි අවදානමක් දරන කෙනෙකුට වැඩි ප්‍රතිලාභයක් ලබා ගැනීමේ හැකියාවක් සම්භාවිතාවක් දිනකින් ඒකන ඔබගේ අදහසක් ඔබ හිත තුළ තැන්පත් කරගෙන අපි ඉදිරියට යමු වැඩසටහන. මේ විදිහට ඔබ කොටස් වලද බලට එන්නේ මේ කියන මූල්‍ය සමාගම් මේ කියන බැංකු සහ වෙනත් නීත්‍යානුකූල නොවන ආයෝජන මාර්ගත් අදලට පවතින ඒ හැම දෙයක් අතරින්ම එහෙම නැත්නම් ඊට අමතරව ස්ථාවරවත්කම් මිලදී ගන්න පුළුවන් තත්සන් මිලදී ගැනීමක් කරන්න පුළුවන් වගේ හැම ආයෝජන විකල්පයන් අතරින්ම ඔබට ඔබ තෝරගන්නවා කොළඹ කොටස් වලද පොලේ ලයිස්තුගත සමාගමක කොටස් මිලදී ගැනීමක් කරනවා එහෙම නැත්නම් ලයිස්තුගත සමාගමක අයිතිය මිලදී ගැනීමක් කරනවා කියන අපේක්ෂාවෙන් තමයි ඔබ කොළඹ කොටස් වලද පොලේ පිවිසෙන්නේ. ඒ පිවිසීමෙන් අනතුරුව ඔබ මේ අද වැඩසටහනේ සම්බන්ධ වෙන අය වගේම
කොටස් වෙන ප්‍රයෝජනයක් තියෙනවා. අරමුණක් තමයි මූල්‍ය ප්‍රතිලාභය අපේක්ෂා වෙන්නේ. ඔබ බැංකුවක මුදල් තැන්පත් කරනවට වඩා වැඩි ප්‍රතිලාභයක් කොටස් වෙන දෙපලේ මුදල් ආයෝජනය කිරීමෙන් ලබන්න අපේක්ෂා වෙන්න තමයි කොටස් වෙන දෙපට එන්නේ. ඒ ප්‍රතිලාභාංශ ප්‍රතිලාභයක් වෙන්න පුළුවන්. ප්‍රාග්ධන ලාභය එහෙම නැත්නම් ඔබ මිලදීගත් කොටසක වටිනාකම ඉහළ යාමෙන් ලැබෙන ප්‍රතිලාභයක් වෙන්න පුළුවන්. ඒ වගේ මූල්‍ය ප්‍රතිලාභයක් අපේක්ෂා වෙන්නේ ඔබ කොටස් මිලදී ගන්නවා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තවක ඒ ගොඩක් මූල්‍ය ප්‍රතිලාභ අපේක්ෂාවෙන් කොටස් මිලදී ගන්න අය නිතර නිතර කොටස් වෙනදපලේ ගණඳුරු කරන්න පුළුවන්. මොකද ඒ මූල්‍ය ප්‍රතිලාභ අපි මූල්‍ය ප්‍රතිලාභයේ ප්‍රාග්ධන ලාභයක් උපයන්න බලාපොරොත්තු වෙන්න ඔබ කොටස් මිලදී ගන්න ඕන වගේම ඒ කොටස් විකුණන්න ඕන. මොකද ඔබ ඉහළ වෙලකට විකුණනත් විතරයි ඔබට ප්‍රාග්ධන ලාභයක් ලබන්න පුළුවන් වෙන්නේ. එතකොට ඔහු හෝ ඇය ඒ ආයෝජකයා කොටස් වෙනදපල නිරන්තරයෙන් ගණඳුරු කරන පුද්ගලෙක්. මොකද ඔහු ඒ ආයෝජකයා මූල්‍ය ප්‍රතිලාභ අපේක්ෂාවෙන් මිලදී ගැනීම කරනවා විකිනීම කරනවා. ඒ වගේම මූල්‍ය ප්‍රතිලාභ වලින් අපි තවත් මූල්‍ය ප්‍රතිලාභ ගැන කතා කරා. ලාභාංශ පිහිනේ අරමුණ ලාභාංශ ලබා දෙන කාල සීමාවක් ඉලක්ක කරගෙන ඒ ඉලක්ක කරගත්ත කාල සීමාව තුළ එහෙම නැත්නම් ලාභාංශ ගෙවන කාල සීමාවෙදී මේ කියන ආයෝජකයා කොටස් මිලදී ගන්න පුළුවන් අදාළ සමාගමේ. එතකොට ඒ පුද්ගලයාට මූල්‍ය ප්‍රතිලාභයක් ලැබෙනවා. එතකොට ඒ එවැනි ආයෝජකයන් නිතර කොටස් වෙනදපල ආයෝජනය කරන එහෙම නැත්නම් ගනුදෙනු කරන පුද්ගලයන් විදිහට දකින්න පුළුවන්. ඔවුන් අපි ඒ ඔවුන් ඔවුන්ගේ ආයෝජන කලම නිරන්තරයෙන් යාවත්කාලීන වෙනවා. ඔවුන් එකම කොටසක එල්ලිලා ඉන්නේ නැහැ. එහෙම නැත්නම් එකම කොටසක් මිලදී අරගෙන තියාගෙන ඉන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට අවදානම් සහිත කොටසක් නම් ඔහු මිලදී අරගෙන තියෙන්නේ. ඉතින් කෙටි කාලයක් තුළ ඔහුගේ කොටස විකිණීමක් කරන්න පුළුවන්. නැවතවතාවක් අවදානම් සහිත කොටසක් මිලදී ගන්නවා වෙන්න පුළුවන්. එම කොටසක් නැවතවතාවක් විකිනීමක් කරනවා වෙන්න පුළුවන්. මොකද මූල්‍ය ප්‍රතිලාභ අපේක්ෂාවෙන් ඔහුගේ කාල සීමාව, ඔහුගේ ආයෝජන කාල සීමාව ගැන අපට නිර්ණය කරන්න බෑ. මොකද ඔහුගේ ආයෝජන ප්‍රතිපත්තිය හදාගනිද්දී මෙයා තීරණය කරනවා මම කෙටි කාලයක් කියලා ආයෝජනය කරන්නේ මාසයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දිනක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සතියක් වෙන්න පුළුවන්. තව කෙනෙක්ගේ කෙටි කාලය වසරක් වෙන්නත් පුළුවන්. ඒ වගේම තව කෙනෙක්ගේ දිගු කාලය වසරක් වෙන්න පුළුවන්. කෙටි කාලය දිනයක් වගේ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තව කෙනෙක්ගේ දිගු කාලය වසර 10කට වඩා වැඩි කාලයක් තිස්සෙම ආයෝජනය කරනවා කියලා අපේක්ෂාවක් කියන්න පුළුවන්. තව කෙනෙක්ගේ අපේක්ෂාව ඉතාම කෙටි කාලයක් තුල ආයෝජනය කරනවා කියනවා කියන එක අදහස් කරද්දී මාසයක් වගේ කාලයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ආයෝජන කාල සීමාව ආයෝජනය කරලා අන්න මුදල් බහා තබන කාල සීමාව ඔබගේ ආයෝජන හැකියාව මුදල් බහා තැබීමේ හැකියාව මත වෙනස් වෙන්න පුළුවන්. ඒ ඔබගේ ආයෝජන ප්‍රතිපත්තිය හදාගනිද්දී මේ කියන්නේ ඔබ කොටස් වෙනදකොට ඔබ වෙනත් ආයෝජන මූලාශ්‍රයක ආයෝජනය කරද්දී ඔබ ප්‍රතිපත්තියක් හදාගන්නවනේ. මම මෙන්න මේ කාල සීමාව තුළ ආයෝජනය කරනවා. මේ කාල සීමාවේදී මම මේ කියන මුදල් මේ ආයෝජනයෙන් ඉවත් කරගන්න. එහෙම නැත්නම් මේ වත්කම විකුණන මම මුදල් බාඩපත් කරගන්නවා කියන අපේක්ෂාවක් තියෙන පුළුවන්. ඒ වගේම ඔබ අපේක්ෂා කරන ප්‍රතිලාභ අනුපාතය තුළ අඩංගු වෙන්න පුළුවන්. ඒ වගේ මේ ආයෝජනයේදී ඔබට දරන්න පුළුවන් අවදානම මේ තුළ අඩංගු වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම එකතු කරගත්ත ප්‍රතිපත්ති ප්‍රකාශනයක් හදාගන්න ඕනම ආයෝජකයෙක් එහෙම නැත්නම් ඕනම මුදල් කැපකිරීමක් කරන ඕනම පුද්ගලෙක් ඒ දේ කරනවා කියන මම විශ්වාස කරනවා. එතකොට අර මම කලින් කතා කරපු මූල්‍ය ප්‍රතිලාභ අපේක්ෂාවෙන් ආයෝජනය කරන කෙනාගේ ප්‍රතිපත්තිය තුළ ගොඩාක් කාලයක් කොටස් වෙනදපලේ හෝ වෙනත් මූලාශ්‍රයක ආයෝජනය කරනවා කියන කාල සීමාවක් කාල සීමා පිළිබඳ ප්‍රතිපත්තිය ඉතා කෙටි කාල සීමාවක් වෙන්න පුළුවන්. මොකද ඔහු මම කලින් කිව්වා වගේ මූල්‍ය ප්‍රතිලාභ අපේක්ෂාවෙන් තමයි ආයෝජනය කරන්නේ. දෙවෙනි කෙනා වත්කම් මේක රාශි කිරීමේ අපේක්ෂාවෙන් තමයි කොටස් වෙනදපලට එන්නේ. වත්කම් කියලා කිව්වම අපිට මිලදී ගන්න පුළුවන් වත්කම් තමයි ඉඩමක් මිලදී ගන්න. මම කලින් කිව්වා කොටස් වෙනදපල ආයෝජනය කරනවා වගේම ස්ථාවර වත්කම් වල ආයෝජනය කරන එකත් හොඳයි. පත්තන් වල ආයෝජනය කරන එකත් හොඳයි. ඒ හැම දෙයක් අතරින්ම වඩාත් වැඩි ප්‍රතිලාභයක් ලැබෙනවා කියන ඔබ විශ්වාසයෙන් තියෙන නිසා තමයි කොටස් වෙනදපලට එන්නේ. එතකොට අපි අද කතා කරන්නේ කොටස් වෙනදපල නිසා වත්කම් කියන දේ කතා කරොත් එහෙම ඔබ කොටස් වෙනදේ ගන්නවා කියලා කියන්නේ ඒක වත්කම් වෙනදේ ගැනීම. ඔබගේ මුදල් කියන වත්කම කැප කරලා කොටස් කියන වත්කම වෙනදේ ගන්න. මොකද එම කොටස් කියන අපි හිතමු ඔබ x කියන සමාගමේ කොටසක් මිලදී ගත්තොත් එහෙම ඒ x කියන සමාගම කොටසක් විදිහට ඔබට මිලදී ගන්න අවස්ථාව ලබා දීලා තියෙන්නේ x කියන සමාගමේ ප්‍රාග්ධනයෙන් එක පංගුව. ඒ සමාගමේ හිමිකාරීත්වයෙන් අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනයෙන් එක කොටසක්. එහෙම නැත්නම් ඒක ඒකයක් කියලා ඔබ මිලදී ගන්න ඔබට අවස්ථාව ලබා දීලා තියෙන්නේ. එතකොට ඔබ එකක් මිලදී ගත්ත කියලා කියන්නේ ඔබ සමාගමේ ප්‍රාග්ධනය නියෝජනය කරන එක කොටස් හිමියෙක් බවට පත් වෙනවා. ඒ වගේ කොටස් 100ක් ඔබ මිලදී ගන්න තියෙනවා. ඔබ කොටස් 100ක හිමිකාරයෙක්. x කියන සමාගමේ හිමිකාරයෙක්. ඔබගේ හිමිකාරීත්වය කොටස් 100කට සමානයි. ඒ අදාළ සමාගමේ කොටස් 100ක හිමිකාරීත්වය ඔබ හිමිකම් කියනවා. එයා කවදා හරි දවසක සමාගම ඈවර කරනවා නම් සමාගම වහල් දානවා නම් ඒ සමාගමේ මුළු වත්කම් ටික මුදල් බවට පත් කරලා
එදවත් දැනට නිකුත් කරලා තියෙන කොටස් ප්‍රමාණයෙන් බෙදුවාන් පස්සේ ඒක කොටසකට ලැබෙන සුද්ධ වත්තම් වටිනාකම කියන වටිනාකම අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේ කොටස් 100ක් උඩ ලැබෙනවා. මොකද සමාගම වහලා දාන වෙලාවට මේ විකාරයක් ඉන්න. සමාගමේ අයිතිකාරයෙක් ඉන්න සමාගම වහලා දාන වෙලාවට සමාගමේ වත්කම් විකුණනන් පස්සේ ලැබෙන වත්කම් විකුණලා බාහිර වර්ගයෙන් පියවුවන් පස්සේදී සමාගමේ හිමිකරුවන්ට ලැබෙන සුද්ධ වත්කම් වල වටිනාකම හිමිකරුවන්ට ලැබෙනවා. ඔබ හිමිකරුවෙක් ඉන්න අනිවාර්යයෙන්ම ඔබටත් ඒ කියන අසුද්ධ වත්කම් වටිනාකම හම්බ වෙනවා. දැන් වත්කම් මිලදී ගැනීමක් තමයි ඔබ මේ කරේ. මොකද කොටස් වෙනද පොලේ සමාගමට ප්‍රාග්ධනනික පංගුවක් ඔබ මිලදී ගත්තා. ප්‍රාග්ධනනික පංගුවක් කියලා කියන්නේ සුද්ධ වත්කම් වලින් හැම නැත්තා අදාළ සමාගමේ සුද්ධ වත්කම් මිලදී ගැනීමක් තමයි ඔබ කරේ. ඒ කියන්නේ ඔබ සතුව දැන් ඉඩමක් මිලදී ගන්න තියෙනවා වගේම කොටස් කියන වත්කමත් ඔබ සතුව තියෙනවා. ඔබගේ අපි හිතමු ඔබ ශේෂ පත්‍රයක් හදාගත්තොත් එහෙම නැත්නම් අපි හිතමු ඔබ සතුව තිබෙන වත්කම් ප්‍රකාශනයක් හදුවොත් ඉතින් වත්කම් ප්‍රකාශනයේ ඇතුලේ ඉඩම් තියෙන්න පුළුවන්, රත්රන් විදුරන් තියෙන්න පුළුවන්, වාහන තියෙන්න පුළුවන්. ඒ වගේම ඒ අතරේ කොටස් කියන වත්කමත් ඔබගේ වත්කම් ප්‍රකාශනය තුළ නියෝජනය කරනවා වෙන්න පුළුවන්. ඒ අපේක්ෂාවෙන්ම ඔබ කොටස් මිලදී ගන්නවා වෙන්න පුළුවන්. මොකද කවදා හරි දවසක අපි මිය ගියන් පස්සේ අපේ අනාගත පරම්පරාවට පරිභෝජනය කරන්න, එහෙම නැත්නම් අනාගත පරම්පරාවට හිමිකම් කියන්න ඔබට ලබා දෙන්න පුළුවන් දායාදයක් උදේ මේ කියන වත්කම් කොටස් වත්කම ඉදිරිපත් කරන්න පුළුවන්. ඔබ අපේ ඒ අපේක්ෂාවෙන් තව අපේ තුමු සම්පත් බැංකුව කියන සමාගම උදාහරණයක් උදේ ගන්න. සම්පත් බැංකුව කියන සමාගම 1980 ගණන් වල කොටස් වෙනද බට ඇවිල්ලා ලයිසන් වගේලා තියෙන්නේ. මේ සමාගම කොටස් නිකුත් කරද්දී කොටස් මිලදී ගත්ත අපේ දෙමාපියෝ ඉන්න පුළුවන් මේ අතර. එහෙම නැත්නම් මේ වෙනි ඔබගේ දෙමාපියන්ගෙන් ඔබට දායාද විතර ලැබිලා තියෙන පුළුවන් ඒ අදාළ සමාගම් වල කොටස්. ඒ සමාගම් වල කොටස් එදා මිලදී ගත්ත ඔබගේ දෙමාපියන් එහෙම නැත්නම් ඔබ මිලදී ගන්න නැත්නම් ඔබගේ අනාගත පරම්පරාවට වත්තමක් විතර දායාද කිරීම අපේක්ෂා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අද වත්තම් මිලදී ගන්න ඔබගේ අනාගත පරම්පරාවට එහෙම නැත්නම් ඔබගේ ස්වභාවදීයේදී පරිභෝජනය කරන එහෙම නැත්නම් ඔබ විස්රාම යන වෙලාවට ඔබට විස්රාම ගියන් පස්සේ ඔබට වත්තම් මුදල් බෝඩ් පත් කළ ඒ ජීවිකාවගෙන යන කෙනෙක්ගෙන යන්න පුළුවන්. ඒකින් අපේක්ෂාවෙන් ඔබ වත්කම් ඒකරාශි කිරීමක් කරනවා වෙන්න පුළුවන්. එතකොට කොටස් හදපල ආයෝජනය කරද්දී වත්කම් මිලදී ගැනීම වත්කම් ඒකරාශි කිරීම සඳහා ඔබ ආයෝජනය කරනවා වෙන්න පුළුවන්. අනිත් එක්කින තමයි සමාගමක අයිතිය අපේක්ෂාවේ. සමහර ආයෝජකයෝ ඉන්නවා සමාගම් වල අයිතිය ලබා ගැනීම අපේක්ෂාව තියෙන පුළුවන්. මම කැමති දැනට ලංකාවේ පිළිගත් ප්‍රධාන පෙළේ සමාගමක හිමිකාරයෙක් වෙන්න. වාර්ෂික වාර්තාවක් ගත්තාන් පස්සේ වාර්ෂික වාර්තාව ඇතුලේ ප්‍රධාන පෙළේ ඉන්න ප්‍රධානම කොටස් හිමියන් 20 දෙනාගේ නම් සඳහන් වුණා. එහෙම නැත්නම් කොටස් හිමියන් 20 දෙනා පිළිබඳ තොරතුරු ලබා ගන්න පුළුවන්. ඔබට වාර්ෂික වාර්තාවක් ලබා ගත්තොත් එහෙම අපේ වෙබ් අඩවියට ගියොත් එහෙම ඔබ තෝරගන්න ඕනම සමාගමක වාර්ෂික වාර්තාව පරිශීලනය කරන්න හැකියාව තිබෙනවා. ඒ වාර්ෂික වාර්තාව පරිශීලනය කරලා ඒ අදාළ සමාගමේ අසුද්ධ වත්කම් මම අර කලින් කිව්ව සුද්ධ වත්කම් බලන්න පුළුවන්. අපේ කලින් වැඩසටහන් වලට හෝ අනාගත වැඩසටහන් වලට සම්බන්ධ වෙනම නම් මූල්‍ය ප්‍රකාශනයක් පරිශීලනය කරන්න කොහොමද කියලා කියලා දෙනවා. එහෙම මූල්‍ය ප්‍රකාශනයක් පරිශීලනය කරන්න පුළුවන්. මේ කියන හැම දෙයක්ම අපිට මේ මූල්‍ය වාර්තාවකින් කරගන්න පුළුවන්. මූල්‍ය වාර්තාවේ අවසාන භාගයේ සඳහන් වෙනවා සමාගමේ ප්‍රධානම පෙළේ මේ කොටස් සිමෙන් දිසි දෙනවා. එහෙම නැත්නම් ඉහළම කොටස් සිමෙන් දිසි දෙනවා අපි කියනවා වැඩිම ප්‍රමාණයක් කොටස් තරම් තියෙන පුද්ගලන් විදිහට. එහෙම නැත්නම් ආයත සමාගම් විදිහට තරම් තියෙන විසිටලා සඳහන් වෙනවා. ඒතකොට ඒ අපේක්ෂාවෙන් සමාගමක අයිති අපේක්ෂාවෙන් කොටස් මිලදී ගන්නවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමාගමක බහුතර අයිතියක් ලබා ගැනීම අපේක්ෂාවෙන් කොටස් මිලදී ගන්නවා වෙන්න පුළුවන්. මේ ඕනෑම ආරම්භයක් වෙනින් ඔබ කොටස් වෙනදකට ආයෝජනය කරලා දෙනවා. කොටස් වලට ඇවිල්ලා කොටස් මිලදී ගන්න තියෙනවා. ඔබ හැමෝම අවධානයකට දරන. එහෙම නැත්නම් ඔබ හැමෝම අවධානමක් දරන්න සිද්ධ වෙනවා. මූල්‍ය ප්‍රතිලාභ අපේක්ෂාවෙන් වෙන්න පුළුවන්. වත්කම් වෙන්න පුළුවන්. සමාගමක මුහුණ දෙද්දී කොටස් ඔබගේ අවධානම කැල්කියුලේට් කරගන්න ඕනේ. එහෙම නැත්නම් ගණනය කරගන්න ඕනේ. එහෙම නැත්නම් අපි කියනවා මේ අවධානම පිළිබඳ අධ්‍යයනයක් කරගන්න. මම ඔබට කලින් කිව්වනේ ඔබ ආයෝජනය කරන්න යනවා නම් අනිවාර්යයෙන්ම සේවක සේවකරන එක සමාගමක සේවකරන සේවකයෙක් නම් ගොඩක් එයා දන්න වැවිලි කර්ම ශේෂ්ත්‍ර පිළිබඳ ගොඩක් දේවල් දන්නවා. ඒතකොට එයා කැමති ඒ ශේෂ්ත්‍ර සමාගමක් කොටස් මිලදී ගන්න. මොකද ඔහු දන්නවා මේ ශේෂ්ත්‍රය තුළ අනාගත වර්ධනයක් වෙන්න පුළුවන්ද?
එහෙම නැත්නම් අනාගතේ පහළ යාමක්ද වෙන පිළිපෙළ පිට හදා ගන්න සමතුල් භාවිතය කරනවා. එහෙම නැත්නම් ඔබ වෘද්ධි ගන්න යන්නේ මොනවාගේ වත්කම්? එහෙම නැත්නම් ඔබ ඔබ අපේක්ෂා කරන ප්‍රතිලාභ අනුපාතය මොකක්ද? ඒ වගේම ඔබගේ ඔබට දරන්න පුළුවන් අවදානම කොච්චරද? මට මේ මම මේ සීල කොච්චරද ඔබට දරා ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඔබට අපේ තුමු ප්‍රතිලාභය අපේක්ෂා කරන ප්‍රතිලාභ නොලැබුණොත් එහෙම ඔබට කොපමණ කාලයක් මේ දිහා බලාගෙන ඉන්න කියන එක හරි සටහනක් දාගන්නේ ගොඩක් හොඳයි. මොකද ඔබ ලේඛනගත කරගන්න අවශ්‍ය නැහැ. එහෙම නැත්නම් ලිඛිත සටහනක්ම අවශ්‍ය නැහැ. ඔබගේ මනස තුළ හරි ඔබ සටහනක් තබා ගන්න වඩා හොඳයි. මම ආයෝජනය කරන මේ කියන කාල සීමාවට මේ කියන ප්‍රතිලාභ අනුපාතය අපේක්ෂා කරනවා. මේ කියන අවදානම තරම් මට දරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා තමයි මම මුලින්ම කියන්නේ අවදානම තමන්ට දරන්න පුළුවන් අවදානම ගැන ඔයාලා බලන්න ඕනේ. ඒ වගේම තමයි කොටස් වල ආයෝජනය කරද්දී ඔබට ආයෝජනය කරන ඔබ කොටස් වල නම් ආයෝජනය කරන්නේ කොටස් වල ආයෝජනය කිරීමේදී තියෙන සුවිශේෂිතා මොනවද කියලා අපි කතා කරොත් එහෙම ප්‍රාග්ධනීය වර්ධනය කරගන්න පුළුවන් නේ ඔබට. ඔබ බැංකුවක තැන්පත් කිරීමක් කරොත් එහෙම රුපියල් මිලියනයක් නම් ඔබ බැංකුවේ තැන්පත් කරන්නේ වසර 10ක ස්ථාවර තැන්පතුවකට නම් ඔබ යන්න සූදානම් වෙන්නේ ඔබට වාර්ෂිකවල පෙර පොලි අනුපාතයේ අතිරේකව ඔබ තැන්පත් කරන මුදලේ වර්ධනයක් වෙන්නේ නැහැ. ඔබට ඔබගේ ඉතිරි කිරීමේ තැන්පතුවට අදාළ පොලි අනුපාතයක් ලැබෙනවා, ප්‍රතිලාභයක් ලැබෙනවා. ඒ ප්‍රතිලාභයට අමතරව ඔබට ඔබගේ ඉතිරි කිරීමේ මූලික තැන්පතුවට අදාළව කරන වර්ධනයක් වෙන්න තියෙන පුළුවන්. ඒ වගේම ඔබ වෙනත් ආයෝජනයක් කරනවා නම් ඔබ වත්කම් මිලදී ගැනීමක් කරනවා නම් ඒ තුළ ඔබ මිලදී ගත්ත වටිනාකම වඩා වැඩි වටිනාකමකට මේ කියන වත්කම් විකුණලා මුදල් ලබා ගැනීම හැකියාවක් තිබෙන්න පුළුවන්. ඒ නිසා තමයි තැන්පත් කිරීමකට ඉතිරි කිරීමකට සාපේක්ෂව ආයෝජනයක් එහෙම නැත්නම් කොටස් වල හෝ වෙනත් මූලාශ්‍රයක ආයෝජනයක් ප්‍රතිලාභ ලබන ප්‍රමාණය වැඩි. ඒ එකක් තමයි ප්‍රාග්ධන වර්ධනය කර ගැනීම සඳහා කොටස් හොඳයි. ප්‍රාග්ධන වර්ධනය කර ගැනීම සඳහා කොටස් හොඳයි වගේම විවිධාංගීකරණයේ ස්නාහත් කොටස. ඔබට ඉඩමක් නම් මිලදී ගන්න ඔබගේ ඔබ සතුව මුදල් තිබෙන්නේ. එහෙම නැත්නම් ඔබ සතුව තිබෙන මුදල් අතිරික්ත මුදලෙන් ඔබට ඉඩමක් මිලදී ගන්න සහ වෙනත් වත්කමක් මිලදී ගැනීමේ හැකියාවක් නොලැබෙන පුළුවන්. මම මේ කියන්නේ යන්නේ ඔබගේ ආයෝජන කලඳ එහෙම නැත්නම් ඔබගේ ආයෝජනය විවිධාංගීකරණය කරොත් එහෙම ඔබට ඉඩමක් මිලදී ගන්නවා වගේම ඔබට රත්නම් මිලදී ගැනීමේ හැකියාවකුත් තිබෙනවා නම් ඒ අතරම ඔබට රත්නම් වල මිල ඉහළ යනවා වගේම ඉඩම් වල මිල ඉහළ යනු වැඩි ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන්. රත්නම් වල මිල පහළ ගියොත් එහෙම ඔබට ඉඩම් වල මිල ඉහළ යනවා නම් ඔබට ඒ ඉඩම් වල මිල ඉහළ යාමෙන් අර රත්නම් වල මිල පහළ ගිය යන කොටසත් ආර්ණය කරගන්න හැකියාවක් තිබෙනවා. ඒ නිසා තමයි ආයෝජන විවිධාංගීකරණයක් කරන එක හොඳයි කියන දේ ගැන යෝජනා කරන්නේ. මගේ වොයිස් එක මම හිතා මාව එක දිගට ඇහෙන්නේ නැතුව හරි මොන ප්‍රශ්නයක් තිබෙනවද? මාව ඔබට පැහැදිලිව ඇහෙන්නේ නැහැ හරි මොන හරි ගැටලුවක් තිබෙනවද? කොහොමද දැන් ඔබට මාව ඇහෙනවද? ඔබට කය ඔව් කියන පිළිතුරක් ලබා දෙනවා. ඒ අතර කීප දිනකට ඇහෙන්නේ නැහැ කියලා පිළිතුරක් ලබා දෙනවා. මේ දිනවල පවතින විදුලිය විසන්ධියෙන් නිසා ගොඩක් වෙලාවට අපහැදිලි වෙන්න පුළුවන්. අපට ලැබෙන සිග්නල් ප්‍රමාණය අඩු වෙන නිසා ඒ පිළිබඳව මම කනගාටුව ප්‍රකාශ කරනවා. අපි නැවතවතාවක් ඔබට මම හොඳින් ඇහෙනවා නම් මම නැවතවතාවක් වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙනවා. ඔබ හැමෝටම ස්තුතියි මාට ප්‍රතිචාර දක්වන පිළිබඳව. විවිධාංගීකරණය සඳහා කොටස් හොඳයි කියන දේ ගැන අපි කතා කර කර හිටියේ. අපිට පුළුවන් බැංකු ශේෂ්ත්‍රයේ කොටස් මුලදී ගන්න. අනාගතයේ වර්ධනයක් අපේක්ෂා කරනවා නම් හෝටල් හා සංචාරක ශේෂ්ත්‍රයේ කොටස් මුලදී ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් වෙනත් ශේෂ්ත්‍ර කීපයක කොටස් මුලදී ගන්න. මේ ආකාරයට ඔබට ඔබගේ ආයෝජන කලඹ විවිධාංගීකරණය කරන්න පුළුවන් කොටස් වන්දකට ආවොත් ශේෂ්ත්‍ර විවිධාංගීකරණයක් කරන්න පුළුවන්, එකම ශේෂ්ත්‍රයේ සමාගම් විවිධාංගීකරණයක් කරන්න පුළුවන්. මෙවැනි ආකාරයට සමාගම් විවිධාංගීකරණය යටතේ ඔබට කොටස් මිලදී ගන්න පුළුවන්. එතකොට ඔබ එකම සමාගම කොටස් මිලදී ගත්තේ නැතුව සමාගම් කීපයක කොටස් මිලදී ගන්නවා නම් ඔබ ආයෝජනය කරන මුදල ඔබට පුළුවන් අවදානම කළමනාකරණය කරන්න පහසු වෙන්න. ප්‍රධානම අවදානම කළමනාකරණය කරන්න පුළුවන් මූලික මට්ටමේ දෙයක් තමයි මේ කියන විවිධාංගීකරණය. එතකොට අපේ අවදානම කළමනාකරණය කරන්න පුළුවන් විවිධාංගීකරණය මගින්.
වගේම අපි කොටස් මිලදී ගන්න එකේ සුවිශේෂීතාවය තමයි විවිධාංගීකරණය කරනවා කියන දේ. ඒ වගේම තමයි ද්‍රවශීලතාවය හා නම්බශීලතාවය සඳහා කොටස් හොඳයි. ද්‍රවශීලතාවය කියලා කියන්නේ ගොඩක් අය දන්නවා වෙන්න පුළුවන්. ඉක්මනින් සහ අවම පිරිවැයක් යටතේ ඉතාම කෙටි කාලයක් යටතේ සහ අවම පිරිවැයක් යටතේ මුදල් බවට පත් කරන්න පුළුවන් නම් ඔබ සතුව තිබෙන වත්කමක් අපි කියනවා එම වත්කම ද්‍රවශීලතාවයෙන් ඉහළ වත්කමක් කියලා. ඉදමක් වගේ වත්කමක් ගත්තොත් ස්ථාවර වත්කමක් ගත්තොත් එහෙම ඉතාම කෙටි කාල සීමාවක් තුල ඔබට මුදල් බවට පත් කරන්න හැකියාවක් නොලැබෙන්න පුළුවන්. ඒ වගේම ඒ සඳහා අතිරේක පිරිවැයක් දරන්න වෙන්නත් පුළුවන්. ඔබගේ ඉඩම විකුණන්න වෙබ් ප්‍රචාරණ හෝ වෙනත් වෙබ්සයිට් එකක මේ කියන දැන්වීම පළ කරන්න සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට මේ ඉඩමේ සංවර්ධන කටයුතු කරන්නත් සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නීත්‍යානුකූල නෛතික ගාස්තු ගෙවීමක් කරන්න වෙන්න පුළුවන්. මේ කියන වත්කම මුදල් බවට පත් කරන්න ඔබට අතිරේක වියදමක් දරන්න සිද්ධ වුණා. ඒ විතරක් නෙමෙයි, ඉතාම කෙටි කාලයක් තුළ මේ කියන වත්කම මුදල් බවට පත් කරන්න හැකියාවක් ලැබුණෙත් නැහැ. හැබැයි කොටස් වෙළඳපොළේ ඔබ කොටස් මිලදී ආරගෙන තීරණා නම් ඉතාම කෙටි කාල සීමාවක් මුදල් බවට පත් කරන්න පුළුවන්. වගේම දරන්න වෙන පිරිවැයත් අවම පිරිවැයක් තමයි දරන්න වෙන්නේ. ඔබ දැනටමත් දන්නවා ඇති ඕනෑම කොටස් මිලදී ගැනීමකදී හෝ විකිණීමේදී පමණක් 1.12% ක ගාස්තුවක් පමණයි කොටස් වෙළඳපොළ ආයෝජනයේදී ඔබ දරන්න සිද්ධ වෙන්නේ එකම සහ අවසාන පිරිවැය වෙන්නේ. එතකොට ද්‍රවශීලතාවය සහ නම්බශීලතාවය සඳහා කොටස් මිලදී ගැනීම ගොඩාක්ම වඩාත්ම සුදුසුයි උචිතයි කියලා අපිට යෝජනා කරන්න පුළුවන්. ඒ වගේම තමයි මම කලිනුත් කිව්ව ඔබට වැඩි අවධානමක් දරන කෙනෙකුට වැඩි ප්‍රතිලාභයක් ලබා ගැනීමේ හැකියාවක් එහෙම නැත්නම් සම්භාවිතාවක් තිබෙනවා. ඒ වගේම ඔබගේ අවධානම් දැරීමේ හැකියාව අවම මට්ටමක නම් තියෙන්නේ ඔබට වැඩි ප්‍රතිලාභයක් අපේක්ෂා කරන්න හැකියාවක් නොලැබෙන්න පුළුවන්. ඉතින් අපි ආයෝජනයේ කලින්ම තමන් දරන්න පුළුවන් තමන්ට දරන්න පුළුවන් අවධාන මට්ටම කොච්චරද කියලා දැනගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ, අවබෝධ කරගන්න ඕනේ කියලා මම කලිනුත් කිව්වා, නැවත වතාවක් ඔබට මතක් කරනවා. ඔබගේ අවධානම් දැරීමේ හැකියාව එහෙම නැත්නම් දරා ගැනීමේ හැකියාව කොපමණ ප්‍රමාණයක්ද තියෙන කියලා තේරුම් ගන්න. මම කලිනුත් කිව්වනේ අවධානම් මට්ටම කොච්චරද කියලා හඳුනා ගන්න විවිධ ක්‍රම තියෙන පුළුවන්. ඒවා අතරින් ඔබට ඔබ ආයෝජනය කරන මුදල නැවත ලබා ගන්න, එහෙම නැත්නම් ඔබ අපේක්ෂා කරන ප්‍රතිලාභය නැවත ලබා ගැනීමට, එහෙම නැත්නම් ප්‍රතිලාභය අපේක්ෂා කරන කාල සීමාව ඉක්මවා බහා දමන්න පුළුවන්. එහෙම නැත්නම් විදුලිය විසන්දීමක් වුණා, හැබැයි මගේ ප්‍රසන්ටේෂන් එක ඔයාලට බලන්න නොහැකි වේවි. ඉදිරියට මම ඔබට පැහැදිලි කිරීමක් කරන්නම්. හැබැයි ප්‍රසන්ටේෂන් එක නම් ඔයාලට බලන්න නොහැකි වේවි කියන දේ ගැන තවතාවක් මතක් කරනවා. මොකද මම වෙන device එකකින් තමයි ප්‍රසන්ටේෂන් එක ප්ලේ කරන්නේ. ඒ පිළිබඳ කනගාටු වෙනවා. ඒ වගේම තමයි අද දවසේ මේ වැඩමුළුවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔබ හැමෝටම මේ කියන ගැටලුව ඇති, මටත් මේ ගැටලුව අපේක්ෂා කරන කාල සීමාවට කලින් මේක විදුලි විසන්දීම් සිදු වුණා අද දවසේ. ඒ නිසා ඒ පිළිබඳ සමාවල් සිටිනවා, නැත්නම් අපි අනිවාර්යෙන් වැඩසටහන වෙනම ටයිම් ටේබල් එකකට අපි ගෙනියනවා. අද දවසේ මේ කියන වැඩසටහන වැඩමුළුව මේ වෙලාවේ තමයි The recording has stopped. තීරණය කරන්න සූදානම් වුණේ මොකද කලින් අපිට දැන් මේ වැඩමුළුව සංවිධානය කරලා තිබුණේ මේ ටයිම් එකත් එක්ක. මොකද හේතුව විදුලි විසන්දීම සංවිධානය මේ සැලසුම් කළ තුනේ මීට This meeting is being recorded. එසම සමාවයද සිටිනවා මේ විදුලි විසන්දීම තුලින් අප මේ අපර ප්‍රසන්ටේෂන් එක ප්ලේ කරන්න බැරි වෙච්ච එක ගැන. හැබැයි මම ඔබට ප්‍රසන්ටේෂන් එක මම ඉදිරියේදී ලබා දෙන්න බලාපොරොත්තු වෙන වැඩසටහන අවසාන භාගයේ දක්වා ඔබ මාත් එක්ක රැඳිලා ඉන්න අයට මම වැඩසටහනේ ප්‍රසන්ටේෂන් එක ඔබට ලබා දෙන්න අපේක්ෂා කරනවා. ඒ වගේම තමයි මම කතා කර හිටියේ ඔබ කොටස් වෙළඳපළක ආයෝජනය කරන බලාපොරොත්තු වෙන කෙනෙක් නම්, කොටස් වෙළඳපළක ආයෝජනය කරන කෙනෙක් නම්, එහෙම නැත්නම් ඔබ ආයෝජනයක් කරන කෙනෙක් නම් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් හදාගන්න. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ ඔබගේ අවධානම් දැරීමේ හැකියාව කොපමණද කියන දේ ගැන සඳහන් කරගන්න, එහෙම නැත්නම් ඔබ අවබෝධයක් ලබා ගන්න කියන දේ ගැන තමයි කතා කර හිටියේ. දැන් මම ඊළඟ අධිකරණයට ගියොත් එහෙම අපි හැමෝටම එකම අවධානමක් දරා වගේීමේ හැකියාවක් නොලැබෙන්න පුළුවන්. එහෙම නැත්නම් නොති වෙන්න පුළුවන්. අපේ එකිනෙකාගේ අවධානම් දැරීමේ හැකියාව වෙනස් වෙන්න පුළුවන්. මම ඔබට උදාහරණයක් කියන්නම්. ගොඩක් දෙනෙක් එහෙම නැත්නම් අපි හිතමු සමහර දෙනෙක්ට නව අදහස් තිබෙනවා. හැබැයි මේ නව අදහස් ක්‍රියාත්මක කරන්න පෙළඹෙන්නේ නැහැ. මොකද හේතුව මේ අදහස සාර්ථක වෙයිද අසාර්ථක වෙයිද කියන බිය නිසා. එහෙම නැත්නම් අපේක්ෂා කරන ප්‍රතිලාභය නොලැබී යයිද කියන බිය නිසා කෙනෙක් නව අදහසක් තිබුණත් ඒ අදහස ක්‍රියාත්මක නොකරන තත්ත්වයක් තියෙන පුළුවන්. මම ඔබට උදාහරණයක් ඉදිරිපත් කරන්නම්. Facebook වගේ සමාජ ජාලාවක් අද දවසේ නිර්මාණය වෙන්නේ නැහැ.
ඒ පුද්ගලයාට ඒ අදහස ක්‍රියාත්මක නොකරන්න. එහෙම නැත්නම් අපි කියනවා ක්‍රියා යථාර්ථයක් බවට නොකර මේ බවට පත් නොකරන අද දවසේ මේ කියන Facebook කියන සමාජ ජාලාවක් ආදාලයක් අද දවසේ ලෝකේ පුරා පැතිර යන්නේ නැහැ. සමාජ ජාලයට අමතරව ඒ සමාගම මිලියන බිලියන මේ මේ බිලියන ගණනක වටිනාකමක් තියෙන හැබැයි තත් ප්‍රාග්ධනයක් සහිත සමාගමක හිමිකාරයෙක් අද ඒ කියන බුද්ධලයා. ඒ නිසා වැඩි අවධානමක් දරලා කවුරුත් නොහිතපු දෙයක් ගැන අලුත් අදහසක් ගැන ඔහු අවධානමක් අරගෙන ක්‍රියාවට නැංවු නිසා තමයි අද බිලියන ගණනක සමාගම් වත්කම් තියෙන හැබැයි ප්‍රාග්ධනයක් තියෙන සමාගමක හිමිකරුවෙක් බවට ඔහු පත් වෙලා තිබෙනවා. ඒ නිසා තමයි මම ප්‍රයෝජනා කරන්නේ අපිට අපි හැමෝටම එක හා සමාන අවධානමක් දැරීමේ හැකියාව නොලැබුණත් නොතිබුණත් අපිට අවධානම් දැරීමේ හැකියාව පහළවගේක තිබුණත් අපි අවධානම නොගෙන ඉන්නවා නම් අපි අපට දැරිය හැකි අවධානම් සීමාව දක්වාවත් අපට ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාවක් නොලැබෙන්න පුළුවන්. ඒ නිසා අපිට දරන්න පුළුවන් අවධානම ගැන අපි ඉස්සලා හොයලා බලලා අපට පුළුවන් අපේ ආයෝජන සීමා අපේ ආයෝජන ප්‍රතිපත්ති ප්‍රකාශනයක් හදාගන්න. ඒක හදාගන්න තමයි වඩාත් සුදුසු දේ. ඒ වගේම තමයි ඒ අවධානම දරාගැනීමේ හැකියාව අපි අපේ ප්‍රසන්ටේෂන් එක තුළ තියෙනවා. මම ඒක ඔබට පැහැදිලි කරන්නම්. ඒ අවධානම් දැරීමේ හැකියාව අපිට වර්ගීකරණය කරන්න පුළුවන් ගතානුගතික අවධානම් දැරීමේ කාණ්ඩය කියලා. එහෙම නැත්නම් අවම මට්ටමේ අවධානමක් තමයි ඒ පුද්ගලයා දරන්න කැමති වෙන්නේ. එතකොට ඔහුට අවම අවධානමක් නම් ඔහු දරන්න අපේක්ෂා කරන්නේ ඔහුට සිද්ධ වෙනවා කොටස් වලදපලිය ආයෝජනය කරද්දිත් ඊටාම මිල ඉහළ යාමේ හා පහළ යාමේ ප්‍රවණතාවය ගැන හොයලා බලලා අවධානම අඩු සමාගම් එහෙම නැත්නම් අවධානම අඩු මිල ඉහළ යාමේ හෝ පහළ යාමේ සම්භාවිතාවය අඩු සමාගම් මිලදී ගන්න සුදුසු වෙනවා. එහෙම නැත්නම් යෝග්‍ය වෙනවා. ඒ වගේම තමයි ඔහු අපේක්ෂා කරන ප්‍රතිලාභයේ ඉක්මනින්ම ලබා ගන්න අවශ්‍ය කරන ලාභාංශ ගෙවන සමාගම්වත් ඔහු තෝරා ගන්න හෝ ඈ තෝරා ගන්න සුදුසු වෙනවා. මොකද ඔහු අපේක්ෂා කරන්නේ අවම අවදානම් මට්ටම. ඔහුට වැඩි ප්‍රතිලාභයක් අපේක්ෂා කරන්නේ නැහැ. ඔහු බලාපොරොත්තු වෙන්නේ අවම අවදානමක් අවම ප්‍රතිලාභයක් තමයි අපේක්ෂා කරන්නේ. එතකොට එහෙම කෙනෙකුට වඩා යෝග්‍යයි මම කලින් කිව්ව වගේ සමාගම කොටස් මිලදී ගන්නවා වගේම කොළඹ කොටස් වලදපට ඇවිල්ලා වාට මිලදී ගන්න පුළුවන් කොටස් වලට අමතරව සමාගමක නායකර එහෙම නැත්නම් සමාගම් නිකුත් කරපු සාංගමික නායකර කියන මූල්‍ය උපකරණ වර්ගයේ මිලදී ගන්න පුළුවන්. ඊට අමතරව භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර වගේ දේවල් මිලදී ගන්න පුළුවන්. හැබැයි ඊට අමතරව සමාගමක සමාගමක් බලලා විවිධ උච්චාවචන පිළිබඳ අධ්‍යයනය කර තමාවල සමින් පැහැදිලි වැට් එකක් නැවත වතාවක් ලබා දෙන්න ඔබගේ ප්‍රතිචාර දක්වන්න කියලා ඉල්ලීමක් කරනවා. තමා පැහැදිලිව ඇහෙන්නේ නැහැ කියන දේ තමයි කියන්නේ. ඒ වගේම තව කෙනෙක්ගෙන් බොහෝ පිරිසකට මේ වැඩසටහන පැහැදිලිව ඇහෙන්නේ නැහැ කියන දේ ගැන තමයි අපට දැනුම් දෙන්නේ. මම මේ තත්ත්වයේදී ඊටම සමාවායද සිටිනවා. මේ කියන සිදුවීම නිසා විදුලි විසන්වීම නිසා තමයි අද දවසේ අපට මේ වැඩසටහන අඛණ්ඩව කරගෙන යන්න නොහැකි වුණේ. මම ඉල්ලීමක් කරනවා ඔබට නැවත වතාවක් ඔබගේ හැම කෙනෙක්ගේම ඊමේල් ඇඩ්‍රස් සහ සියලුම විස්තර මාසතු තිබෙන නිසා මම තවත් දිනයක ඔබට වැඩසටහන සංවිධානය කළ නැවත වතාවක් මතක් කිරීමක් කරන්නම්. ඒ නිසා අද දවසේ වැඩසටහන මෙතනින් අවසන් කරනවා. මොකද ගොඩක් අයට ඇහෙන්නේ නැහැ කියන දේ ගැන තමයි අපට සඳහන් කරන්නේ. ඒ නිසා මම ඔබට ඊළඟ වැඩසටහන පවත්වන දිනය පිළිබඳ දැනුවත් වීමක් කරන්නම් ඔබගේ ඊමේල් එකට. ඒ නිසා කරුණාකරලා මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන ඉදිරි වැඩසටහනේදී මට අපේක්ෂා කරපු ලබා දීම එහෙම නැත්නම් ඉදිරිපත් කිරීම ඔබට කරන්න හැකියාව නොලැබුණා. ඒ නිසා ඒ පිළිබඳව සමාවෑද සිටිනවා.
වෙන දිනයක ඔබට ඉතාම නුදුරු දිනයකදී මම වැඩසටහන නවත්වතාවක් පවත්වනවා. ඒ වැඩසටහන පිළිබඳව ඔබට නැවත දැනුම් දෙන එක් අද දවසේ වැඩසටහන අවසන් කරනවා. ගොඩක් අය ප්‍රශ්න අහනවා, මම පැහැදිලිව ඇහෙනවා නම් මට ප්‍රශ්නට උත්තර දෙන්නත් පුළුවන්. හැමෝටම ක්ලියර්ද? එහෙම නැත්නම් මාව ඇහෙනවද? කිප දෙනෙක් නම් ඉදිරිපත් කරන ගොඩක් ඇහෙනවා කියලා තමයි ගොඩක් අය කියන්නේ. හොඳයි, වැඩසටහන මම ඉදිරිපත් කන්ටිනියු කරන්නම්. ගොඩක් අය ඇහෙනවා කියලා කියන නිසා අපි නැවතත් වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙමු. මම කතා කර කර හිටියේ ඔබට දරන්න පුළුවන් අවදානම ගැන ඔබ අවබෝධයක් ලබා ගන්න. ඒ අවදානම දරාගැනීමේ හැකියාව පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමෙන් අනතුරුව අපට පුළුවන් අපේ ආයෝජන ප්‍රතිපත්ති ප්‍රකාශනය හදාගෙන අපට පුළුවන් ආයෝජනය කරන්න. ඒ ආයෝජන ප්‍රතිපත්ති ප්‍රකාශනය හදද්දී ඔබට දරන්න පුළුවන් අවදානම ගැන හොයලා බලද්දී අපට පුළුවන් විවිධ ක්‍රම භාවිත කරන්න අපිට අවදානම දරීමේ හැකියාව කොපමණද කියන දේ ගැන අවබෝධයක් ලබා ගන්න. එහෙම නැත්නම් මගේ අවදානම දරීමේ හැකියාව අධ්‍යයනය කරන්න, එහෙම නැත්නම් කැල්කුලේට් කරන්න. මම කියනවා මගේ මට මම කොච්චර රිස්ක් එකක් ගන්න පුළුවන්ද කියන දේ ගැන මම කැල්කුලේෂන් එකක් කරනවා. ඒ කැල්කුලේෂන් එක කරද්දී අපිට පුළුවන් විවිධ ක්‍රම භාවිත කරලා මේකේන දේවල් කරන්න. ඒ අතරින් එකක් තමයි මම අර කලින් කිව්වා වගේ ගතානුගතික අවදානම් කාණ්ඩය. එහෙම නැත්නම් අපිට අපි අවදානම අවදානමක් නම් ඔබ දරන්න කැමති වෙන්නේ, එහෙම නැත්නම් ඔබට අවදානම දරීමේ හැකියාව අවම මට්ටමක නම් තියෙන්නේ, අපිට බෑ ලොකු අවදානමක් සහිත, එහෙම නැත්නම් ඉහළ අවදානමක් සහිත වත්කම් මිලදී ගැනීමක් කරන්න. එහෙම නැත්නම් අපි කියනවා ඉහළ ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් වැඩි අවදානමක් දරීමේ හැකියාව නොලැබෙන්න පුළුවන්. එහෙම කෙනෙකුට මම අර කලින් කිව්වා වගේ හොඳම දේ තමයි ඔබගේ ආයෝජන කලමට ඇතුළත් කරගන්න ස්ථාවර ආදායමක් ලැබෙන මූල්‍ය උපකරණ. ඒක බැංකුවක ඉදිරි කිරීමේ ගිණුමක තැන්පත් කිරීමක් වෙන්න පුළුවන්. කොටස් වලඳපලේ ස්ථාවර ආදායමක් සහිත අවම මිල උච්චාවචනයන් සහිත තිබෙන කොටස් වෙන්න පුළුවන්, මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඊට අමතරව කොටස් වලඳපලේ ආයෝජනය කරන්න පුළුවන් මූල්‍ය උපකරණ අතරින් සාංගමික ණයකර මිලදී ගන්න පුළුවන්. අර අපි කලින් කිව්වා වගේ සමාගමක ණයකරණිකුත් කරපු සමාගමක ණය ක්‍රමලිදී ගන්නවා වගේම රජයේ නිකුත් කරපු භාණ්ඩාගාර බිල්පත් හෝ බැඳුම් කර කියන මූල්‍ය උපකරණ වර්ගات ඔබට මිලදී ගැනීමේ හැකියාවක් තිබෙනවා. එතකොට මේ කියන මූල්‍ය උපකරණ මිලදී ගන්න ගත්තම පස්සේදී ඔබට ඔබගේ ආයෝජන කලම ශක්තිමත් ආයෝජන කලමක් බවට පත් කරගන්න හැකියාවක් තියෙනවා. මොකද ඔබ මිලදී ගත්තේ අවම ආවදානමක් දැරීමේ හැකියාව සහිත, එහෙම නැත්නම් අවම ආයෝජනයක් දරන්න පුළුවන් හින්දා ඒ අවදානමට ගැලපෙන විදිහේ මූල්‍ය උපකරණ කීපයක් තමයි. ඒ වගේම තමයි තවත් කණ්ඩායමක් ඉන්න පුළුවන් ඉහළ අවදානමක් දරන්න හැකියාව නැහැ, හැබැයි මධ්‍යස්ථ මට්ටමේ අවදානමක් දරීමේ හැකියාවක් තිබෙනකෙනෙක්. එතකොට අපි කැමති කොටස් වෙළඳපළේ උනත් ආයෝජනය කරනවා නම් මිල උච්චාවචනයන් සහිත කොටසක් මිලදී ගන්න කැමති, හැබැයි ඉතා ඉහළ මිල උච්චාවචනයක් සහිත කොටස් මිලදී ගන්න ඔබට අවදානමක් නොලැබෙන්න පුළුවන්. එහෙම නැත්නම් දරීමේ හැකියාවක් නොතිබෙන්න පුළුවන්. මොකද ඔබට ඔබ සතුව අතිරිත පවතින අතිරේක මුදල ආයෝජනය කරලා බහාත බලාගෙන ඉන්න, නැත්නම් අපි කියනවා අපේක්ෂාවෙන් මේ දිහා බලාගෙන ඉන්න තියෙන කාල සීමාව එච්චර ලොකු කාල සීමාවක් මේක වෙනුවෙන් මිලඟු කරන්න අපට නොහැකි වෙන්න පුළුවන්. එහෙම කෙනෙක් නම් එහෙම කෙනෙකුට පුළුවන් මිල උච්චාවචනයන් අර්ධ මිල උච්චාවචනයන් සහිත, එහෙම නැත්නම් අපි කියනවා සාමාන්‍ය ප්‍රමාණයේ මිල උච්චාවචනයක් සහිත සමාගමක කොටස් මිලදී ගන්න යා කැමති. ඒ වගේම තමයි ඒ ඊට අමතරව වැඩි ප්‍රමාණයක් කොටස් වලට තමයි මූලිකත්වය දෙන්න කැමති වෙන්නේ. මොකද හේතුව වැඩි ප්‍රතිලාභයක් ලබා ගන්න නම් ඔබේ පවතින උද්දමනයට එරෙහි ප්‍රතිලාභයක් ලබා ගන්න නම් ඊට සමානුපාතික ප්‍රතිලාභයක් ලැබෙන වත්කම් වල ආයෝජනය කරන්න ඕනේ. ඉතින් ඒ නිසා එහෙම කෙනෙකුට ඔහුගේ හෝ ඇයගේ ආයෝජන කලම හදා ගන්න පුළුවන්, ප්‍රතිශතාත්මකව උනත් වෙනස් කර ගන්න පුළුවන්, ස්ථාවර ආදායමක් ලැබෙන මූලාශ්‍ර වලට ආයෝජන මූල්‍ය උපකරණ වලට මූලිකත්වය දෙන අතරේ වැඩි ප්‍රමාණයක්ම මිලඟු කරනවා, එහෙම නැත්නම් වැඩි ප්‍රමාණයක්ම අඩංගු කරගන්නවා ඔබගේ ආයෝජන කලමර ඇතුළට මිල උච්චාවචනයක් සහිත සමාගම් ස්ථාවර ආදායමක් නොලැබුණත් වැඩි
මිල සංවේදී බවක් තියෙන හැම නැත්නම් මිල වෙනස් වීමක් සහිත සමාගම්ම තෝරගත්තොත් එහෙම යාට යාගේ ආයෝජන කලම ශක්තිමත් කරගන්න පුළුවන් වගේම තමයි ඔහුගේ හොයගේ අවදානමට ගැළපෙන ප්‍රතිලාභයක් ගන්න පුළුවන්. මොකද අපි මේ හැමදේම කරන්නේ ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන්. මොකද අපි අපි ලබා ගන්න ප්‍රතිලාභය වෙනත් අපි අපේක්ෂා කරන ප්‍රතිලාභයට සමානුපාතිකව තමයි අපි දරන්න කැමති අවදානම එහෙම නැත්නම් අපි දරන්නේ අදරණ අවදානම තීරණය කරන්නේ. මම ඉස්සලාම කෝ ගතානුගතක එහෙම නැත්නම් අපිට අවම අවදානමක් දැන් දරන්න කැමති වෙන්නේ මේ බුද්ධිලා දරන්න අපේක්ෂා කරන්නේ ඔහුට හොඳයි අඩු ප්‍රමාණයක් කොටස් මිලදී අරගෙන වැඩි ප්‍රමාණයක් ස්ථාවරවත්කම් වල එහෙම නැත්නම් ස්ථාවර ආදායමක් සහිත මූල්‍ය උපකරණ වෙන්න පුළුවන් වෙනත් මූර්තවත්කම් වෙන්න පුළුවන් මිලදී ගන්න එක තමයි වඩාත්ම සුදුසු දේ. මැදිස්ත මට්ටමේ අවදානමක් නම් දරන්න පුළුවන් කෙනෙක් නම් මේ පුද්ගලයා එයාට පුළුවන් වැඩි ප්‍රමාණයක් ඔහුගේ ආයෝජන කලඹයෙන් වැඩි ප්‍රමාණයක් කොටස් වලට මිඩංගු කරලා අඩංගු කරලා ඒ වගේම අඩු ප්‍රමාණයක් ස්ථාවරවත්කම් ස්ථාවර ආදායමක් සහිත මූල්‍ය උපකරණ හෝ මූර්තවත්කම් වල ආයෝජනය කරොත් එහෙම ඔහුට හෝ ඇයට ඔහුගේ අවදානම කලමනාකරණය කරගන්න පුළුවන් අවදානමට සරිලන ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන්. මේ අතර තවත් කෙනෙක් ඉන්න පුළුවන් වැඩි අවදානමක් දරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කියනවා ආවේග අපි කියනවා ආක්‍රමණශීලී අවදානමක් දරන්න පුළුවන්. එයා කැමති ඕනෑම අවදානමක් දරන්න. අපි කියනවා මුදල් ආයෝජනය කරන මේ මුදලෙන් වැඩි ප්‍රමාණයක් වැඩි කාලයක් තුල වැඩි කාලයක් බහා තබන්නත් කැමතියි. මොකද අපි කියනවා වසර 10ක තමයි ඔබගේ සූදානම් දිනේ කොටස් වෙන පරිදි ආයෝජනය කරන්නේ. එහෙම නැත්නම් එක වසරක් තුල තමයි ඔබගේ ආයෝජන අපේක්ෂාව තිබුණේ ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබ එක අවුරුද්දකට පමණයි. එහෙම නැත්නම් එක අවුරුද්දක කාල සීමාවක් තුල විතරයි කොටස් වෙන පරිදි ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙන්නේ හිටියේ. හැබැයි මේ වර්තමාන වෙළඳපොළ තත්ත්වය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආර්ථික තත්ත්වය වෙන්න පුළුවන්. මේ කියන හේතු නිසා කොටස් වෙළඳපොළේ තියෙන පසුබෑම නිසා ඒ පසුබෑමට ලක් වීම තුළ මගේ ආයෝජන කලමත් මේ කියන පසුබෑමට ලක් වුණා. ඒ පසුබෑම හමුවේ මම බලාගෙන ඉන්න පුළුවන් කැමති තව කාලයක් වුණත් බලාගෙන ඉඳලා ඉවරලා මට මම ප්‍රතිලාභ ප්‍රතිලාභයෙන් ඉලා ගන්නටම බලාගෙන ඉන්න යාට හැකියාවක් තිබුණා. එහෙම නැත්නම් අපි කියනවා මේ මුදල් කොටස් වෙළඳපොළ තුළ වැඩි කාලයක් වුණත් බහා තබන්නේ ඔහුගේ හොයාගේ අපේක්ෂාවක් තිබුණා. එහෙම නැත්නම් කැමැත්තක් තිබුණා. ඒ නිසා ඔහු හෝ ඇය වැඩි අවධානමක් දරන්න කැමති වගේම ඔහුගේ හෝ ඇයගේ ආයෝජන කලමින් වැඩි ප්‍රමාණයක් වෙන් කරනවා කොටස් වලට. වැඩි ප්‍රමාණයක් හෝත් එහෙම බහුතර ප්‍රමාණයක්ම කොටස් වලට වෙන් කරන්න පුළුවන් කොටස් ආයෝජනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් කැමැත්තක් වෙන ආයෝජනය කරන්න. ඒතර මෙවැනි පුද්ගලයෙක්ට පුළුවන් වැඩි අවධානමක් දරනවා වගේම කොටස් වෙළඳපොළේ සමාගම් තෝරගනිද්දී හැමතිස්සෙම සමාගම් තෝරගන්න උත්සාහ කරන්න මිල උච්චාවචනයක් සහිත සමාගම්. ඉතාම කෙටි කාල සීමාවක් තුළ මිල උච්චාවචනයක් සහිත සමාගම් තෝරගන්න පුළුවන්. එතකොට ඔහුට ඔහු වැඩි අවධානමක් දරනවා. අද දවසේ මිලදී ගත්ත කොටසක වටිනාකම හෙට දවසේ මිල පහළ යන්න පුළුවන්. ඒ වගේම හෙට දවසේ මිල ඉහළ යන්න පුළුවන්. අද දවසේ මිලදී ගත්ත මිලට සාපේක්ෂව මේ කියන මිල උච්චාවචනය දෙපැත්තරම අපේක්ෂාවක් සහිතව එහෙම නැත්නම් බලාපොරොත්තු වෙන්න ඔහු කොටස් මිලදී ගන්නවා. ඒ කොටස් මිලදී ගන්න කලින් අපි හැමතිස්සෙම යෝජනා කරනවා ශක්තිමත් මූල්‍ය ස්ථාවරත්වයක් සහිත සමාගම් හොයලා බලන්න. අපේ වැඩසටහන් වලට සම්බන්ධ වුණොත් එහෙම මූල්‍ය ප්‍රකාශනයක් මේ පරිශීලනය කරන්න කොහොමද කියන දේ ගැන අපි කියලා දෙනවා. මූල්‍ය ප්‍රකාශන වල හැම තොරතුරක්ම සටහන් වෙනවා. මේ තොරතුරු දිහා බලලා අපට පුළුවන් අපි මිලදී ගන්න ඕන සමාගම් මොකක්ද, මේ වෙලාවේ මිලදී ගත යුතුම සමාගම් මොනවද කියලා අවබෝධයක් ලබා ගන්න හැකියාවක් තියෙන පුළුවන්. එතකොට මේ කියන අවබෝධය පස්ව අපට පුළුවන් මේ කියන කොටස් මිලදී ගැනීම කරන්න, කොටස් තෝරා ගැනීම කරන්න පුළුවන්. එතකොට ඒ කොටස් තෝරා ගැනීමෙන් අනතුරුව අපට පුළුවන් කොටස් මිලදී ගන්න. ඒ මිලදී ගැනීම මම කලින් කිව්වා වගේ හොඳට හොයලා බලලා ඔබ තෝරාගත්ත සමාගම් තමයි කොටස් මිලදී ගන්න හැමතිස්සෙම. ඒ තෝරාගත්ත සමාගම් වල මිල උච්චාවචන ගැන හොයලා බලලා අපට පුළුවන් මේ කියන සමාගම මිලදී ගැනීමක් කරන්න. එතකොට මම කලින් කිව්වා වගේම වැඩි ප්‍රමාණයක් කොටස් වලට වින් කරනවා අපගේ ආයෝජන කලමෙන් වැඩි ප්‍රමාණයක්ම වින් කරන්නේ කොටස් මිලදී ගැනීම සඳහාම තමයි. අපි කිව්ව 100ට ප්‍රතිශතයක් ගත්තොත් එහෙම 100ට 10ක වගේ ප්‍රමාණයක් වෙන්න පුළුවන්. ඔබ ස්ථාවර ආදායමක් සහිත එහෙම නැත්නම් ඔබගේ ආයෝජන කලම විවිධාංගීකරණය සඳහා වෙනත් මූල්‍යවත්කමක හෝ මූර්තවත්කමක ආයෝජනය කරන්නේ 100ට 90ක වගේ ප්‍රමාණයක්ම ආයෝජනය කරන්නේ කොටස් වෙළඳපොළේ ලයිස්තුක සමාගම් වල ස්ථාවර මූල්‍ය තත්ත්වයක් සහිත මුල උච්චාවචන නිරන්තරයෙන් සිදුවන සමාගම් වල කොටස් මිලදී ගැනීමක් වෙන්න පුළුවන් ඔබ කරන්න. එතකොට මේ විදිහට ඔබට ඔබගේ ආයෝජන කලම ගලප ගන්න පුළුවන්. එහෙම නැත්නම් සංක්ෂිප්ත කර ගන්න පුළුවන් වැඩි ප්‍රමාණයක් ස්ථවරවත්කම් වල ආයෝජනය කරනව වෙනුවට මූල්‍යවත්
ආයතනික ආයෝජනය කරන හැම නැත්නම් කොටස් වල ආයෝජනය කරන ඒ කොටස් වල නුත් වැඩි ප්‍රමාණයක් ආයෝජනය කරන ස්ථාවර ආදායමක් ලැබෙන කොටස් වල නෙමෙයි නිරන්තරයෙන් මිල මිල වෙනස් වෙන කොටස් වල සහ ඔබට ස්ථාවර ආදායමක් ලැබෙන කොටස් වල ආයෝජනය කරත් එහෙම ඔබගේ ආයෝජන කලම විවිධාංගීකරණය කරගන්න පුළුවන් එහෙම නැත්නම් ඔබගේ අවදානම කළමනාකරණය කිරීමේ මූලිකම අධ්‍යයන කියන්න පුළුවන් ඔබගේ අවදානම කළමනාකරණය කරගන්න පුළුවන් මොකද එකම සමාගමක කොටස් අරගෙන නැහැ ඔබ ස්ථාවර ආදායම ලැබෙන කොටස් මිලදී ආරම්භ වෙනවා ඒ වගේම විචල්්‍ය මිල සහිත එහෙම නැත්නම් මිල විචල්්‍යයන් සහිත සමාගම් වල කොටස් මිලදී ආරම්භ වෙනවා ඒ නිසා ඒක ගැන ගැටලුවක් කරගත්තේ නැතුව ඔබ ආයෝජනය කරොත් එහෙම ඔබට පුළුවන් ඔබගේ අවදානම කළමනාකරණය කරගන්න ඔබ ආයෝජනය කරන මුදල සුරක්ෂිත කරගන්න හැකියාවක් තිබෙනවා ඒ ඒ යාකාට ඔබට පුළුවන් ඔබගේ ඔබ දරන්න පුළුවන් අවදාන මට්ටමක ඔබමන අවදාන මට්ටමක් තියෙන්නේ කියන එක ගැන හොයලා බලන්න ඔබට පුළුවන් හැකියාව තිබෙනවා. එතකොට අපිට පුළුවන් අපි තීරණය කරගන්න මම කොපමණ කාල සීමාවක් කොටස් වලින් පරි ආයෝජනය කරනවාද? මට කොපමණ කාල සීමාවක ආයෝජනය කිරීමේ හැකියාවක් තිබෙනවද? මට දරන්න පුළුවන් අවදානම කොපමණද? මම කොටස් වලින් පරි ආයෝජනයේදී ඔබට දරන්න පුළුවන් අවදාන මට්ටම කොපමණද කියලා ඔබට තීරණයක් ගන්න පුළුවන්. දැන් ඔබට පහසුයි ඔබට දරන්න පුළුවන් අවදානම කොපමණද කියලා තීරණයක් ගත්තන් පස්සේ ඔබ දරන්න පුළුවන් අවදානම කොපමණ ප්‍රමාණයක්ද කියලා තීරණ ගත්තන් පස්සේදී අපිට පුළුවන් අපගේ ආයෝජන කලම නිවැරදිව හදා ගන්න එහෙම නැත්නම් අපි කියනවා ගොඩනගා ගන්න පුළුවන් ආයෝජන කලම නිවැරදිව මේ ගොඩනගාගීමක් කරා ගන්න පුළුවන් අපගේ ගැළපෙන අවදානම් කාණ්ඩ වලට ගැළපෙන සමාගම් තෝරගැනීමේ හැකියාවක් තිබෙනවා ඒ නිසා අපේ නිල වෙබ් පිටුවට ගියන් පස්සේ ඔබට අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේ කියන සමාගම් මොනවද? ඒ වගේම මේ සමාගම් වල ලැබෙන මිල උච්චාවචන එහෙම නැත්නම් ඓතිහාසික මිල උච්චාවචනයි කොයි වගේ විදිහට වෙනස් වෙලා තියෙන කියන දේ ගැන හැම දෙයක් ගැනම ඔබට තොරතුරු ලබා ගැනීම හැකියාවක් තියෙනවා අපේ වෙබ්සයිට් එකට ගියොත් එහෙම වෙබ්සයිට් එකේ හැම තොරතුරක්ම සඳහන් වෙන නිසා. ඒ වගේම තමයි මම ඔබට නැවත වතාවක් ප්‍රেজෙන්ටේෂන් එකට එක්ක සම්බන්ධ වෙන උත්සාහ කරනවා. විශ්වාස කරන ඔබට පැහැදිලිව පෙන්වලා දී කියලා ප්‍රසන්ටේෂන් එක අපි කතා කරගෙන ගියපු කාරණා කීපය පිළිබඳව මම ඔබට පෙන්වන්නම් ගතානුගතික අවධානම් කාණ්ඩයකින් ඉන්න කෙනෙක් නම් ඔබට දරන්න පුළුවන් අවධානමක් තමයි දරන්න වෙන්නේ අපි කලින් බලාපොරොත්තු වූ සමාගම් මෙන්න අපි තෝරගත් සමාගම් කීපයක කොටස් මුලදී ගන්නවා ඒ සමාගම් මිල උච්චාවචනයන් අර්ධ වශයෙන් සිදු කර සමාගම් වෙන්න පුළුවන් ඒ වගේම ස්ථාවරවත්කම් වල ආයෝජනය කරනවා වගේම ස්ථාවර ආදායමක් තිබෙන කොටස් වල තමයි ඔබ ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තමයි මධ්‍යස්ථ අවධානම් මට්ටමේ ඉන්න කෙනෙක් නම් අපි බලාපොරොත්තු වෙන අපි ආයෝජනය කරන මුදල නැවතක් ලබා ගන්න හැම නැත්නම් අපි ආයෝජනය කරන මුදලවත් නැවත ලබා ගැනීම අපේක්ෂාවෙන් සාමාන්‍ය මට්ටමේ මිල උච්චාවචනයක් සහිත කොටස් මුල දී ගන්නවා. ඒ වගේම ආයෝජන කලබෙන් වැඩි ප්‍රමාණයක් ස්ථාවර ආදායම් වලට වෙන් කරනවා වගේම කොටස් වල ආයෝජනය කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි සමබර අවධානම් කාණ්ඩය එහෙම නැත්නම් අවධානම සහ ප්‍රතිලාභය අතර සමතුලිත බවක් පවත්වා ගන්න. එහෙම නැත්නම් කලින් කිව්වා වගේ ඔබ ආයෝජනය කරපු මුදලවත් ලබා ගන්න අපේක්ෂාවක් තියෙන කෙනෙක් නම් එහෙම බලාපොරොත්තුවක් නම් අපිට තියෙන්නේ අපිට පුළුවන් මිල උච්චාවචනය සහිත සමාගම් වල වගේම ස්ථාවර ආදායමක් ලැබෙන කොටස් වල මිලදී ගන්නවා වගේම අපට ණයකරවල මිලදී ගන්න ණයකරණය කරන දායකර බිල්පත් බඳුන් කර වගේ දේවල් මිලදී ගැනීම හැකියාවක් තිබෙනවා. එතකොට ක්‍රියාශීලී එහෙම නැත්නම් ආක්‍රමශීලී අවධානම් කාණ්ඩේ පෙර ක්‍රියාශීලී අවධානම් කාණ්ඩයේදී ඔබ ඉහළ මට්ටමේ අවධානමක් දරාගෙන එහෙම නැත්නම් දරමින් වැඩි ප්‍රමාණයක් කොටස් වලට ආයෝජනය කරන අපේක්ෂාවක් තිබුණා. ආක්‍රමණශීලී එහෙම නැත්නම් දියුණුව හොයාගෙන යන කෙනෙක් නම් එහෙම නැත්නම් ඔබ ඕනෑම අවධානමක් දරා ගන්න පුළුවන් කෙනෙක් නම් බහුතර ප්‍රමාණයක් කොටස් වල ආයෝජනය කරන්න කොටස් වලද බල ආයෝජනය කරන බලාපොරොත්තුවක් තියෙන කෙනෙක් නම් වැඩි අවධානමක් නම ඔබ දරන්න පුළුවන් කැමැති වෙන්නේ
අපට පුළුවන් අපි තීරණය කරන්න මම කොච්චර අවධානමක් දරන්න කැමති කෙනෙක්ද කියලා අවබෝධයක් ගත්තයින් පස්සේදී තම කෙනෙකුට හිතෙන්න පුළුවන් මම ඇත්තටම අවධානමක් දරන්න කැමති නෑ කියලා වගේ හිතෙන්න පුළුවන්. මම අර කලින් උදාහරණයට යන්න තමයි උත්සාහ කරන්නේ. එහෙම අවධානමක් ගත්තේ නැත්නම් මේ වගේ පුද්ගලයෙකුට බෑ අර කියන ප්‍රාග්ධයක් සහිත සමාගමක හිමිකාරයෙක් බවට පත් වෙන. ඒ නිසා අවධානමකට බිය වෙන්න අවශ්‍ය නැහැ. අවධානම කළමනාකරණය කරන්න පුළුවන්. ඒ නිසා අවධානම කළමනාකරණය කරන්න පුළුවන් විදිහ ක්‍රම තමයි මේ කියන ක්‍රම. මේ කියන ක්‍රම වලදීත් ඔබට ඔබගේ අවධානම කළමනාකරණය කරගන්න පුළුවන්. අපි අපේ අපි මිලදී ගන්න කොටස් ආදායම් ලැබෙන කොටස් මිලදී ගන්න පුළුවන්. ස්ථාවර ආදායමක් ලැබෙන කොටස් මිලදී ගන්න පුළුවන්. නොකඩවා ලාභාංශ ගෙවන සමාගම් ඕනතර කොටස් සඳහනේ තියෙනවා. ඒකින් සමාගම් වල කොටස් මිලදී ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම දැලුසියායක එහෙම නැත්නම් අගේ සහිත සමාගමක කොටස් මිලදී ගන්නත් ඔබට හැකි. මොකද මේ වෙලාවේ කොටස් මිල වෙනදපලෙන් ඉතා මේ සක්‍රීය මිල උච්චාවචනයක් ඔබට දකින්න නොලැබෙන පුළුවන් මේකින් සමාගම. හැබැයි අනාගතයේදී මිල ඉහළ යාමේ සම්භාවිතාවක් තිබෙනවා. ඒ වගේම ඔබට ඔබ මේකේ මූල්‍ය වර්තාව පරිශීලනය කරොත් ඔබට දකින්න පුළුවන් මේ සමාගමේ සුද්ධවත්කම් වටනාගම ඉන්න වර්ධනය වෙනවා. ලාභාංශ අකණ්ඩව නොලැබෙන නොගෙනව යන්න පුළුවන්. ගෙවන්නේ නැති වෙන්න පුළුවන් නැති වෙනව යන්න පුළුවන්. හැබැයි මේ කියන නොගෙවන කොටස රඳවාගත් ලාභවට එකතු වෙගෙන එකතු කරන හැම සමාගමක්ම රඳවාගත් ලාභය කිසියම් දිනක ප්‍රාග්ධනිත කරන්න පුළුවන්. අපි කියන එකට සංචිත ප්‍රාග්ධනීකරණය කියලා. සංචිත ප්‍රාග්ධනීකරණය ඔබට නොමලේ කොටස් හිමි වෙනවා. ඒ වගේ ක්‍රමවේද හරහා වෙන්න පුළුවන්. ඊට අමතරව සමාගමේ රඳවාගත් ලාභ සංචිතය එන්නේ වර්ධනය වෙනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම කොටසක වටිනාකම අගය එන්නේ වර්ධනය වෙනවා කියන එක. ඒ වගේම වර්ධනය වෙන කොටස් කියලා කියන්නේ මිල උච්චාවචනයක් සහිත කොටස් තියෙනවා. ඒවා අතරින් වසර 10ක මුල ඔබට හොයලා බලන්න පුළුවන් සමාගමක මූල්‍ය වර්තාවක් පරිශීලනය කරොත් එහෙම ඒකින අඩු ලාභාංශ ලාභාංශ නොගෙවා හිටියත් ඒකින සමාගම් එන්නේ වර්ධනය වෙනවා. ඒකේ වත්කම් වටිනාකම එන්නේ වර්ධනය වෙන සමාගමක කොටස් මිදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි චක්‍රීය කොට සාමාන්‍ය ආර්ථික ප්‍රවණතාවයන් සංවේදී වෙන කොටස්. අපි හිතමු මේ දවස්වල රට තුළ පවතින ආර්ථික ප්‍රවණතාවය මොකක්ද? ඒ ප්‍රවණතාවයට ගැළපෙන සමාගම කොටස් වලදී තියෙන ආර්ථික සමාගමේ කොටස් වල මිල සංවේදී. එතකොට මේ ඒ සමාගමේ අපි හිතමු වර්තමානයේ තියෙන්නේ පාපැදි වලට තියෙන ඉල්ලුමක් වැඩි ඉල්ලුමක් නම් ඒහා සම්බන්ධ සමාගම කොටස් වලදී තිබෙනවා නම් ඒ සමාගමේ මිල වෙනස් වෙන්න පුළුවන් සම්භාවිතාව වැඩි. ඒ වගේම ආර්ථික ක්‍රියාකාරී වෙන ආකාරයට අනුව කොටස් වෙන්න බලේ තියෙන ඒ දාර සමාගමේ මිලත් වෙනස් වෙන්න පුළුවන්. සමස්ත ආර්ථිකයක් ගත්තම සාර්වආර්ථික ඉදිරිය ගත්තම පස්සේදී ඒ ඉදිරිය වෙනස් වෙන්නත් පුළුවන්. ආරක්ෂාකාරී කොටස් ඉදිරිය අපිට මේ කොටස් වලින් දී ගන්න හැකියාවක් තිබෙනවා. මේ කියන කොටස් ආර්ථික පීඩනය අධික වෙලා තියෙන වෙලාවක කොටස් වෙන්න බලේ මිල වෙනස් වෙන්නේ නැහැ. සමහර වෙලාවට මිල වැඩි වෙන්න පුළුවන්. මේ කියන තත්ත්වය තුළදී ආර්ථික පීඩනය අධික ආර්ථික පීඩනයක් තියෙන වෙලාවක වෙන්න පුළුවන්. හැබැයි කොටස් වෙනදපලේ අදාළ සමාගමේ කොටස් වල මිල උච්චාවචනයක් වෙන්නේ නැහැ. සමහර වෙලාවට මිල වැඩි වෙන්නත් පුළුවන්. මිල පහළ යන ඔයා තියෙන්නත් පුළුවන්. ඒ නිසා සාමාන්‍ය ආර්ථික ප්‍රවණතාවයන්ට අනුව මේ කියන ආරක්ෂාකාරී කොටස් මිලස් වෙන්නේ නැහැ. ආරක්ෂාකාරී කොටස් කියන කොටස් වර්ගයේ අපිට ආරක්ෂාකාරී කියන විදිහේ නමකින් කොටස් වෙනදපලේ දකින්න නොලැබෙන්න පුළුවන්. චක්‍රීය කියන කොටස් වර්ගයේ කොටස් වෙනදපලේ චක්‍රීය කොටස් කියලා අපිට දකින්න නොලැබෙන්න පුළුවන්. වර්ධනය කියන කොටස් වර්ගයේ කොටස් වෙනදපලේ මේ විදිහටම දකින්න නොලැබෙන්න පුළුවන්. අගේ සහිත ආදායම් ලැබෙන වගේ වර්ගීකරණ නොලැබෙන්න පුළුවන්. හැබැයි මම මේ කියන ලක්ෂණ සහිත කොටස් වල මිදී ගත්තොත් එහෙම ඔබට ඔබේ අවධානම කළමනාකරණය කරගන්න හැකියාවක් ලැබෙනවා. ඒ වගේම තමයි කොටස් විකුණන්න ඕනේ. දැන් අපි හිතමු අපි අවධානමකට මුහුණ දෙනවා කියලා දැන් මේ වෙලාවේ ඔබ මිලදී ආරම් තියෙන කොටස් වර්තමානයේ වෙළඳපළ මිල පහළ යාමක් සිදු වෙලා තිබෙනවා. වෙළඳපළ මිල පහළ යාමකදී ඔබ කොටස් විකුණන්න ඔබ අපේක්ෂා කරනවා නම් ඔබ විකුණන්න කලින් මෙන්න මේ කියන දේවල් ගැන හොයලා බලන්න. ඔබ ආයෝජන ආරම්භන සහ අවධානම් දරාගෙන මට්ටම තවදුරටත් ගැලපෙනවද? එන ගැලපෙන්නේ නැද්ද? ඒ කියන්නේ ඔබ බලාගෙන හිටිය කාල සීමාවවත් ඉක්මවා ගිහින් ඉවරයිද? එහෙම නැත්නම් ඔබ දරා අවධානම දරන්න පුළුවන් ප්‍රමාණයත් ඉක්මවා ගිහින් ඉවරයි. එහෙනම් ඔබට අනිවාර්යයෙන්ම සිද්ධ වෙන කොටස් විකුණන්න. එහෙම නැත්නම් ඔබට අවධානම් දරන්න පුළුවන් ප්‍රමාණය තවදුරටත් තිබෙනවා නම් කොටස් විකුණන්න අවශ්‍ය නැහැ. මිල පහළ ගිහින් ඉන්න තියෙන වෙලාවක වුණත්. ඒ වගේම තමයි ආයෝජන කලම නැවත සසඳන්න බලන්න. එහෙම නැත්නම් අවධාන ඔබගේ අවධාන මේ ආයෝජන කලම නැවතුවතාවක් නැවත අගය කිරීමක් කරන්න අවශ්‍ය නම් විතරක් කොටස් විකුණන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු උදාහරණයක් විදිහට අපි මීට වසරකට පෙර කොටස් මිලදී ගත්තේ ඒ ආර්ථික තත්ත්වයන්ට ගැළපෙන විදිහේ කොටස් තමයි මිලදී ගන්න තියෙන්නේ. ඒ මිලදී ගත්ත කොටස් වල ප්‍රතිලාභ ඔබ අරගෙන තියෙන බුණා. ඒ අරගත්ත ප්‍රතිලාභ අරගත්ත කොටස් නැවත විකුණලා වර්තමාන ආර්ථික තත්ත්වයට ගැළපෙන කොටස් මිලදී ගන්න අපිට
හැකියාවක් තිබුණා නම් අවශ්‍යතාවයක් තිබුණා නම් ඔබට පුළුවන් ඔබගේ ආයෝජන කළ බෙදෙන කොටස් සිදු කරන්න පුළුවන්. ඒ වගේම බදු බලපෑම ගලපනවා නම් අනිවාර්යයෙන්ම කොටස් විකුණන්න අපට හැකියාවක් තිබෙනවා. නැවත ආයෝජන අවස්ථාවක් ලැබෙනවා නම් එහෙම නැත්නම් අපිට ඔබට දකින්න ඕන නම් නව ආයෝජන අවස්ථාවක් කොටස් විකුණන්න පුළුවන්. ඒ වගේ ඔබ කොටස් තුනක් හැකියාවක් තිබෙනවා. ඒ වගේම ඔබට පුළුවන් මේ 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 වෙලාවේ වෙළඳපොළ එහෙම නැත්නම් අද දවසේ වෙළඳපොළ අධිතක්සේරු කොටස් හොයලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් අද දවසේ වෙළඳපොළ තුල තියෙන අධිතක්සේරු කොටස් මොනවා? දුර්වල ආයෝජන එහෙම නැත්නම් තමන කාර්යකරණයක් විලාගෙන හොයලා බලුවා පස්සේදී අපිට හිතෙනවා නම් අද දවසේ වෙළඳපොළේ තියෙන අධිතක්සේරු කොටස් නම් තියෙන ඔබට ආයෝජනය කරන්න නැතුව ඉන්න මේ වෙලාවේ. ඔබට තව ඉදිරියට කල් තියෙන ආයෝජනයක් එහෙමනම් ඔබ සතුව මේකින කොටස් තිබෙනවා නම් තුන විකිනීම කරන්න කිරීම හැකියාවක් තිබෙනවා. ඒ වගේම දුර්වල ආයෝජන විශ්වාසයක් සහිත කාල සීමාවක් නම් අද දවසේ තිබෙන්නේ ගත කරන්න ඔබ මේ වර්තමානයේ ගත කරන්නේ ආයෝජනය කරද්දී දුර්වල ආයෝජන විශ්වාසයක් සහිත කාල සීමාවක නම් ආයෝජනය කරන්නේ ඔබට පුළුවන් මිල පහල යන කොටස් එහෙමනම් මිල පහල ගිය කොටස් තෝරගෙන නිදි ගිනීමක් කරන්න පුළුවන්. ඒ වගේම සුරකම් පතා වෙනුවෙන් කොමිෂන් සභාව මේ කියන කාර්යයන් ප්‍රමිත කරන්න එහෙම නැත්නම් නියාමනය කරන්න ඉන්නවා. ඒ වගේම කොළඹ කොටස් වලින්දපල මේ කියන හැම ගනුදෙනුවක්ම අධීක්ෂණය කරනවා නියාමනය කරනවා. ඒ නිසා This meeting is being recorded. කියන ආයතන මානසිකත්වයක් සහිතව ඕනෑම පුද්ගලයෙක්ට ආයතන තමන්ගේ ආයතන කාල සීමාව තුළ මෙන්න මේ කියන ආයතන මානසිකත්වයත් අපිට දකින්න හැකියාවක් තිබෙනවා. මම මේ කියන තත්ත්වය ඔබට ඔබ ඇප්ලයි කරලා බලන්න එහෙම නැත්නම් ඔබ ඔබට ආදේශ කරලා බලන්න ඕනම කෙනෙක්ගේ මේ කියන මේ ආයෝජක මානසිකත්ව තත්ත්වය තියෙනවා. ඒ නිසා මේක කලින් හඳුනා ගත්තොත් අපිට පුළුවන් නිවැරදිව ආයෝජනය කරන්න එහෙම නැත්නම් අපි අවධානම කළමනාකරණය කරගන්න. ඔබ කොටස් වෙළඳපළට එන වෙලාවේදී ඔබට ඔබගේ මිතුරෙක් වෙන්න පුළුවන්, ඔබ විශ්වාස කරන කෙනෙක් වෙන්න පුළුවන්, ඕනෑම කෙනෙක් කරහා ඔබ ලබා ගන්න තොරතුරු මගින් ඔබ කොටස් වෙළඳපළට ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙනවා. මම කලිනුත් කියවන අපේ වැඩමුළු වලට සහභාගී වෙන්න වැඩමුළු සහභාගී වුණාන් පස්සේ ඔබට පුළුල් පරාසයක දැනුම ලබා ගන්න පුළුවන්. එහෙම දැනුමක් සහිතව නම් ඔබ ආයෝජනය කරන්න මම මේ කියන තත්ත්වය ඔබට ගැලපෙන්නේ නැහැ. අපි හිතමු එහෙම ලොකු දැනුමකින් තොරව නම් කොටස් වෙළඳපළේ ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබ කොටස් මිලදී ගත්ත වටිනාකමට වඩා මිල ඉහළ යද්දී ඔබ මිල ඉහළ යද්දී ඔබට සතුටක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට ඔබ සතුටු වෙන්න පුළුවන් ඔබගේ ආයෝජන කලප එන්න එන වර්ධනය වෙනවා කියලා. එතකොට ඔබ ඔබට අතිරික්ත මුදලක් ඔබට නොතෙවුණත් ඔබගේ සතුව තියෙන අතිරේක වත්කම් විකුණලා හරි ඔබ කොටස් වෙළඳපළේ ආයෝජනය කරනවා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මිල පහලට එන්න ඔබට ඔබගේ ආයෝජන කලප තුල ගැන කලකිරීමක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් බියවීමක් තියෙන්න පුළුවන් තවදුරටත් පහලට යයිද කියලා. එතකොට තවදුරටත් මිල පහලට එනවා නම් ඔබ සමහර විට විකුණන්නත් පුළුවන්. එතකොට ඔබට අනිවාර්යයෙන්ම වෙන්නේ ඔබ අර සතුටු වෙන අවස්ථාවේදී මිලදී ගත්ත කොටස් අඩුම වටිනාකමකට විකුණන ඔබට අලාභයක් තමයි සිද්ධ වෙන්නේ. නැවතවතාවක් මිල යාවත් කාලින වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මිල වෙනස් වෙන්න පුළුවන්. මිල උච්චාවචනයක් ගැන මම වැඩසටහන ආරම්භයේ ධම්ම කිව්වා. මේ උච්චාවචනයක් තියෙන නිසා වෙළඳපොළ තුල නැවතවතාවක් මිල වර්ධනය වෙන්න පුළුවන්. එතකොට ඔබට හිතෙන්න පුළුවන් අපරාධම අර වෙලාවක කොටස් විකුණන්නේ මේ වෙනකන් තියාගත්තම ඔබට ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන් කියලා. ඒ නිසා මෙන්න මේ කියන චක්‍රය ඔබ හැම ආයුධයකින් සතුටුම තියෙන්න පුළුවන්. ඒ නිසා තමයි මම ඔබට යෝජනා කරන්නේ ඔබ දුක් විඳ වෙලාවෙදි වෙළඳපොළට එන්න. මිල පහළට ආපු වෙලාවට ඔබ දුක හිතෙන්නේ. අන්න ඒ වෙලාවට ඔබ වෙළඳපොළට එන්න. එතකොට ඔබට අර සතුටු වෙන වෙලාවෙදී ඔබට දෙගුණයකින් සතුටු වෙන්න පුළුවන්. මොකද ඔබ මිලදී ගත්ත වටිනාකමට වඩා වැඩි වටිනාකමකට ගියම ඔබ සතුටු වුණා. ඒ වටිනාකම නැවතවතාවක් මිලදී ගත්ත වටිනාකමට ආවන් පස්සේ ඔබට ගොඩක්ම කලකිරීමක් ඇති වුණා. ඉරදිරා පහළට ආවන් පස්සේ ඔබ දුක් වෙලා මේකේ කොටස් විකුණලා දැම්මා. එතකොට ඔබට අලාභයක් තමයි සිද්ධ වුනේ. ඒ නිසා මම යෝජනා කරන්නේ ඔබට අවධානම කළමනාකරණය කරන්න පුළුවන් හොඳම දේ තමයි කොටස් වෙළඳපළ මිල පහළ ගිහිල්ලා කියලා තියෙන වෙලාවක වෙළඳපළට එන්න. එතකොට හොඳටම ඔබට ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්, සතුටු වෙන්න පුළුවන් හොඳටම ඔබගේ ආයෝජන කලඹ දිහා බලලා. ඒ වගේම තමයි කොටස් මිලදී ගන්නදී ඔබට කොටස් විතරක් මිලදී ගන්න අවශ්‍යතාවයක් නැහැ. මම කලින් දාම්ම කිව්වා ඔබගේ ආයෝජන කලඹ අවධානම කළමනාකරණය කරන්න අවශ්‍ය වෙන විදිහට ගොඩනගා ගන්න අවශ්‍ය නම් කොටස් විතරක් මේකට අඩංගු කරන්න එපා.
කොටස් වෙනද බලමින් බාහිරව ගියොත් එහෙම ඉඩම් වෙනදි ගන්න පුළුවන් ඒක ස්ථාවරත්වම වෙනදි ගන්න පුළුවන් රත්නම් වෙනදි ගන්න පුළුවන් වගේම කොටස් වෙනද බල ඇතුළතදී අපි විවිධීකරණය කරොත් එහෙම සමාගමක නිකුත් කරපු කොටස් වෙනදි ගන්න පුළුවන් සමාගමක නිකුත් කරපු සාංගමික නායකරණ නිකුත් වෙනදි ගන්න පුළුවන් ඒ වගේම රජයේ නිකුත් කරපු භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර වගේ දේවල් වෙනදි ගන්න පුළුවන් මේ කියන විවිධ මූල්‍ය උපකරණ වලින් ස්ථාවර ආදායම් ලැබෙනවා ඒ වගේම බිල උච්චාවචනයෙන් ප්‍රාග්ධන ලාභ ලබා ගන්න පුළුවන් ඒ නිසා ඔබට ඔබගේ අවධානම කළමනාකරණය කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි කොටස්ම විතරක් මිලදී ගන්න නැතුව මූල්‍ය උපකරණ ඕනතරම් මිලදී ගන්න කොටස් වලින්ද බලලා ලයිස්ට් එකත් ඔයාලා තිබෙනවා ඒ වගේම තමයි ස්ථාවර ආදායම් සහිත කොටස් සුරකම්පත් මිලදී ගත්තොත් එහෙම කලින් උදන් කිව්වා වගේම ඔබට ඔබගේ අවධානම කළමනාකරණය කරගන්න පුළුවන් ආයෝජනයේ නිරන්තරයෙන්ම නැවත සකසන්න පුළුවන් මොකද මම ගිය සතියේ කොටස් මිලදී ගත්තේ ඒ ඒ පවතින ආර්ථික තත්ත්වය දිහා බලලා තමයි කොටස් මිලදී ගැනීමක් කරේ නැවත වතාවක් තව මාසකින් පස්සේදී කොටස් වලින්ද බල දිහා බැලුවම පස්සේදී රට තුල පවතින ආර්ථික තත්ත්වයට ගැලපෙන ආකාරයේ කොටස් මිලදී ගන්න අවශ්‍ය නම් ඔබට පුළුවන් ඔබගේ ආයෝජන කලම නැවත වතාවක් මේ නැවත කොට ගන්න පුළුවන් එහෙම නැත්නම් අපි කියනවා වර්තමාන තියෙන කොටස් විකිණීමක් කරලා හරි එහෙම නැත්නම් නැවත ඔබ අතිරික්ත මුදලක් දුන්නා වර්තමාන ගැලපෙන ආර්ථික තත්ත්වයට ගැලපෙන විදිහ කොටස් මිලදී ගැනීමක් කරන්න පුළුවන් ඒකට ආයෝජන කලම නිරන්තරයෙන් අගයන්න කියලා කියන්නේ ඒ නිසා ඔබට එතකොට ඔබගේ ආයෝජන කලමේ ප්‍රගතිය ගැන ඔබට කොහෙල බලන්න පුළුවන් නැවත නැවත ඇගීම තුලින් ඒ වගේම තමයි ඔබ නිරන්තරයෙන්ම හිතලා බලන්න මෙන්න මේ විදිහ දෙයක් ගැන අහිමි වීමක් කියන්නේ කොටස් වල මිල පහළ යාමක් කියලා කියන්නේ වටිනාකම තේරුම් ගන්න හොඳම තැන අපි හිතමුකෝ මේ විදිහට ඔබ ජීවිතයේ අඩියටම වැටලා තියෙන කෙනෙක් නම් එහෙම නැත්නම් ඔබ ආර්ථික වශයෙන් පසුබෑමට ලක් වෙලා තියෙන නම් දැඩි සේ පසුබෑමට ලක් වෙලා තිබෙනවා නම් ඔබට මුදල් වල වටිනාකම මම පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ ඒ වගේම තමයි ඔබ කොටස් වලින්ද බලේ ආයෝජනයෙන් ඔබ අහිමි වීමක් වෙලා තියෙනවා එහෙම නැත්නම් ඔබට ඔබ කොටස් මිලදී ගත්ත වටිනාකමට වඩා අඩු වටිනාකමට වෙලඳ බල පවත් මිල පවතිද්දී ඔබ විකුණලා තියෙනවා නම් විකුණනත් ඔබට පාඩුවක් වෙන්නේ ඔබට අනිවාර්යෙන් ප්‍රාග්ධන අලාභයක් වෙලා ඇති එහෙම නැත්නම් ඔබ මිලදී ගත්ත වටිනාකමට වඩා අඩු වටිනාකමට අත්දැසිය වෙලඳ බල වටිනාකම ගනුදෙනු වෙනවා හැබැයි ඔබ තවමත් විකුණලා නැහැ එතකොට ඔබට දැන් තේරෙනවා ඇති මේට වඩා අඩු වටිනාකමට ඔබ මිලදී ගත්තා නම් ඔබ වටිනා මිලදී ගත්ත වටිනාකමට අඩු වටිනාකම මිලදී ගත්තා නම් ඔබට වැඩි ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා තමයි අපි හැමතිස්සෙම කියන්නේ මිලදී ගන්න කලින්ම තීරණය කරන්න ඔබ මිලදී ගන්න සුදුසුම මිලදී ගන්න ඔබ මේ මිලදී ගැනීම කරන්න කියලා. ඒ නිසා ඉලක්කයට ළඟා වෙලා නම් තියෙන්නේ අයි නැවත වතාවක් ආපස්සෙ හැරලා බලන්න දෙයක් නැහැ. ඔබ කොටස් වලින්ද බලලා තියෙන ඔබගේ කොටස් ටික විකුණලා මුදල් බවට පත් කරගන්න. මොකද මම කලින්ම කිව්වා අපි හැමෝම කොටස් වලින්ද බලට එන්නේ ප්‍රතිලාභ අපේක්ෂාවෙන් ඒ ප්‍රතිලාභ ලබා ගන්න අපේක්ෂා කරන ප්‍රතිලාභය ගැන කල් තියා ඔබ හිතලා බලන්න කෙනෙක්ව ප්‍රතිපත්ති ප්‍රකාශනයක් හදා ගන්න කෙනෙක්ව කොච්චර කාල සීමාවක් වාගේ වැඩද ඉන්නවාද ඔපමණ ප්‍රතිලාභ ප්‍රමාණයද ඔබ අපේක්ෂා කරන්නේ ඒ හැම දෙයක් ගැනම හොයලා බලන්න තියෙන්නේ ඔබ අපේක්ෂා කරපු කාල සීමාවට කලින් ඔබ ඔබගේ ඉලක්ක වලට ගිහිල්ලා නම් තියෙන්නේ ආය දෙපාරක් හිතන්න එපා කොටස් ටික විකුණලා මුදල් එළියට ගන්න එතකොට ඔබට නැවත වෙන ආයෝජනය කරන්න පුළුවන් එහෙම නැත්නම් කොටස් වලින්ද බලේ මුණත් ආයෝජනය කිරීමේ හැකියාවක් තියෙන වෙනස් සමාගම් වල ඒ වගේම අනෙක් අය ඉවත් නොවන වෙලාව තමයි හොඳම ඉවත් වෙන හොඳම වෙලාව එහෙම නැත්නම් අපි කියනවා අනිත් අය වෙළඳ බලට එන්නේ නැති වෙලාවකදී ඔබ වෙළඳ බලට එන්න අනිත් අය වෙළඳ බලට එන වෙලාවෙදී ඔබ වෙළඳ බලට ඉවත් වෙන්න බහුතරයක් වෙළඳ බලට එනවා කියලා කියන්නේ අදි ඉල්ලුමක් ඇති වෙනවා කියන එක එහෙම නැත්නම් අදි මිලක් තීරණය වෙනවා කියන එක ඒ මිලක් තීරණය වෙන වෙලාවකදී වෙළඳ බලට ආවොත් ඔබගේ ආයෝජන කලම කළමනාකරණය කරන්න ඔබගේ අවධානම කළමනාකරණය කරන්න ඉතාම අවමංගලයි මොකද ඔබ ඇවිල්ලා තියෙන්නේ ඉතා ඉහළ මිලකදී ඒ නිසා එහෙම ඉතා ඉහළ මිලකට ඇවිත් ඔබ කොටස් මිලදී ගන්නවට වඩා හොඳම දේ තමයි මිල පහළ යාමකදී කොටස් වලින්ද බලට ආවොත් එහෙම ඔබට පුළුවන් වැඩි මිලක් තීරණය වුණාන් පස්සේදී කොටස් ටික විකුණලා නැවත ඔබට පුළුවන් ආයෝජනයේ ප්‍රතිලාභ ලබා ගන්න. මම කලින් උත්තු එක කොටසකට සීමා වෙන්න එපා කියලා. ඒ වගේම තමයි සමාගම් විවිධ සමාගම් වල කොටස් මිලදී ගියොත් ඔබට ඔබගේ ආයෝජන කලම විධාංගීකරණය කරන්න පුළුවන්. ඒ වගේම තමයි වර්ධනීය සහ ආරක්ෂිත සමාගම් හොයන්න. වර්ධනය වෙනවා වගේම ආරක්ෂිත සමාගම් මම කලින් කෝණි වර්ධනය වෙන සමාගම් වර්තමාන ආර්ථික තත්ත්වයන්ට ප්‍රවණතා වලට සම්මේලී. ඒ වගේම ආරක්ෂාකාරී සමාගම් ඩිෆෙන්සිව් සෑස් ගත්තන් පස්සේ මේ සමාගම් වල කොටස් වර්තමාන පවතින ආර්ථික තත්ත්වයන්ට මේ එක්ක සම්මේලී නෑ. හැබැයි වෙළඳ බල මිල උච්චාවචන වෙනවා. ඒ නිසා හැමදෙසම හොයල බලන උත්සාහ කරන වර්ධනය වෙන සමාගම් වල කොටස් වගේම ආරක්ෂිත සමාගම් මොනවද කියලා හොයල බලන වගේම ස්ථාවර ශේෂ්ඨ වලට තුබු වෙනවා. මොකද ඔබගේ ආයතන කලම මම හැමතිස්සෙම කිව්වා විවිධාංගී
විස්තරණය කරගන්න ස්ථාවර ආදායමක් ලැබෙනවා වගේම වර්ධනය වෙන ආරක්ෂාකාරී සමාගම් වෙන හොයලා බලලා කොටස් මිදී ගත්තොත් එහෙනම් ඔබට ඔබගේ ආයෝජන කලබ නිවැරදිව හදා ගන්න පුළුවන්. තවත් විනාඩි 10කට වගේ ආසන්න කාල සීමාවකදී විදුලි විසන්ධි වෙන නිසා මම ඉතාම වේගවත් සමහර තැන්වලදී වැඩසටහන් කරගෙන ගියා. ඒ වගේම ඔබට අවසාන විනාඩි 10 වෙන් කරනවා ඔබගේ ප්‍රශ්න මට ඉදිරිපත් කරන්න. ඒ වගේම තමයි මම දන්නවා අද දවසේ පැයක කාල සීමාව තුළ ඔබට කොටස් වෙනදපලේ ඔබ දරන අවධානම කළමනාකරණය කරන්න කොහොමද කියන දේ ගැන කරන්න අමාරුයි. ඒ වගේ මේ ඒ කාලෙන් තවත් බිඳක් අපිට වැය කරන්න සිද්ධ වුණා බුද්ධිය විසන්දු වීමක් ලක් වුණා බලාපොරොත්තු නොවුණු මොහොතක. ඒ නිසා ඒ වෙනුවෙන් කාලය වෙන් කරන්න සිද්ධ වුණා. ඒ නිසා ඒ පිළිබඳ සමාවයදි සිද්ධ වුණා. ඒ වගේම ඔබට ඕනෑම ගැටලුවක් දැන් ඉදිරිපත් කරන අවස්ථාව දෙන මෙතෙන් සිට ඔබට තියෙන ඕනෑම ගැටලුවක් Q&A option එක පාවිච්චි කරලා අපිට ඉදිරිපත් කරන්න.